නිතාසපුව ආරම්භ කරන්නටයි සෝදානම් වෙන්නේ. ගිය සතියේ නෙල්ලිකර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ සිටයි සෙනසුරාදා සිට නිතාසපුව ලංකලේ ඔබට ඒදි විශේෂයෙන්ම සුමන සමන්දේවියන් පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේ ඉතා වැදගත් වූ කාරණා රැසක් අන්තර්ගත දේශනාවක් සිදු කළා. අද දවසේදීත් ඉතා වැදගත් වූ දේශනාවක් අහන්නට ඔබ සූදානම්මින් ඇති. විශේෂයෙන්ම සෙනසුරාදා සිට නිතාසපුව අහන අපේ ශ්‍රාවකයන්ගේ හිත් තුළ තිබෙනවා ගෞතම හාමුදුරන්ගේ ධර්මදේශනාවක් අහනකොට අපි මෙතෙක් නොඇසූ කාරණා පිළිබඳව දැනගන්නට වගේම ඒ ඕනෑම කාරණාවක් පෘතුල ලෙස ධර්මානුකූල විග්‍රහයක් සිදු කරන නිසා ධම්මඟ නිරතවන්නන්ට එය ඉතා වැදගත් කියන කාරණය අපිට බොහෝ දිනක් සිහිපත් කරනවා. ඉතින් අදත් ඔබ සූදානම්ින් සිටින්නේ උතුම් වූ ධර්මදායාදය ලංකර ගන්න ජීවිතයට. ඒ වෙනුවෙන් මෙදිරියට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩමවවතාල සෙනසුරාදා සිටනේ තසුපේ ගරු දේශකයන්න් වහන්සේ උඩුගම්පල හෙන්දිබහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පුල ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව සෙනසුරාදා සිටනේ තසුපුව වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි සෝදානම් වෙමු පනහන්නට ඒ උතුම් වූ ධර්ම දායාදය ඔබට සමීප කරමින් ධර්මානුශාසනාව සිදු කරන්නට අපේ හාමුදුරන් වහන්සේට නමස්කාර පූරකව හැරියුම් කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිටනේ තසපුව පළමු පැයට නියමිත උතුම් ධර්මානුශාසනාව සමග අපිත් සජීවීව සම්බන්ධ වෙන මොහොතක් මෙදිරියේ සිට පින්වත් ඔබත් මේ වර්ෂයේ පළමු සිටනේ තසපුව දේශනාවට සවන් දුන්න පසුගිය සතියේ නෙල්ලිගල සිට අපි එදා ඔබට සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ගැන හිතේ සංඝරත්නය කෙරෙහි ඇතිවෙන ගෞරව සිතින් දැකිය යුතු ආකාරය ගැන පැහැදිලි කරලා දුන්නා. අද ඔබට මේ මොහොතේ මේ උතුම් අනුශාසනය සඳහා අපි කතා කරන්න සාකච්ඡා කරන්න හිතපු කරුණත් පින්වත්නි, මේ කාලෙට විශේෂයෙන් උපකාර වෙන අනුශාසනයක්. අපි මේ අනුශාසනාව සඳහා දායකත්වය දරන්නේ කවුද කියන වග පළමුවෙන්ම සිහිපත් කරනවා DM කරුණාවති මහත්මිය. ඒ වගේ මේ පින්වත් දූ දරුවන් විසින් ලුණුගල පල්ලේ කිරුව කොළණියේ සිට දායකත්වයට එකතු වෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් පින්වත් ඔබට මේ ජීවිතය තුළ නොඒකාකාරයේ විඳීම් වේදනා විඳින්න වෙලා තියෙනවා කියන එක ඔබ දන්නවා. අතීතයේ විඳ වේදනා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, අදුක්කම සුඛ කියලා කියන උපේක්ෂා වේදනා වෙන්න පුළුවන්. ජීවිතේ ඕන තරම් ඔබ වේදනා විඳින් විඳලා තියෙනවා. පින්වත්නි, අපි මේ විඳින වේදනාවල රෝගාතුර වුණාට පස්සේ විඳින දුක් වේදනා තාම කටුක වේදනා සමහර ලාවට විඳින්න වෙලා තියෙනවා, සහ ඉස්සරහට අපිට විඳින්න වෙන්නත් පුළුවන්. ඔය සැප විඳීමක් විඳිද්දිත් දුක් විඳීමක් විඳිද්දිත් වෙන යම් වේදනාවකදීත් අපිට ඇතැම් අවස්ථාවලදී කර්මය මතක් වෙනවා නම්
වැඩිපුර වෙන්නේ දුක් වේදනා වලට. එනේ සැප වේදනාවක් විඳිනකොට ඒ සැපය කර්ම විපාකයක් කියලා මතක් වෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් දුක් වේදනාවක් වෙනකොට මොන කර්මයක්ද මේ කියලා අපිට කර්මය මතක් වෙනවා. ඒතර ලෙඩ දුක් වලදී දුක් වේදනානේ බහුලවම දැනෙන්නේ. ලෙඩක් දුකක් හැදුනට පස්සේ එන ඒ දුක් වේදනාවත් එක්ක මිනිස්සු මේ අසනීපේ යම්කිසි කර්මයක් ඒ කර්මික විපාකයක් බලපාලා කියලා අදහස් කරලා සමහර විට මේ ඇතැම් රෝගවලට තමන්ගේ මතය ඉදිරිපත් කරන ඔය ලෙඩේ නම් කර්මය නිසාම තමයි හැදෙන්නේ කියලා. පසුගිය දවස්වල එක්තරා මහත්මයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කොරෝනා කර්මය නිසා හැදෙන ලෙඩක්ද? අන්නේ මහත්යාගේ ප්‍රශ්නෙට අපි ලබා දුන්න පිළිතුරත් එක්ක මේ වෙලාවේ අදහස් කරා ඔබට සිත්නිතසපුවේ ඒ ගැන ටිකක් තීරුම් කරලා දෙන්න ඕනේ කියලා. පින්වත්නි කොරෝනා ගොඩාක් අසාධ්‍ය වෙච්ච කෙනෙකුට සමහරවිට අපි දැක්ක හුස්ම ගන්න අමාරුවෙන් ගොඩාක් වේදනාවෙන් දඟලනවා බොහොම අමාරුවෙන් මැරෙනවා. ඕනේ විදින වේදනාව ඇතැම් විට අර්ථකතනේ වෙනවා අපි දැක්ක කර්මයේ බලපෑමක් කියන පැත්තට. මාළුවෙක් පන පිටින් දියෙන් ගොඩට ගත්තට පස්සේ මාළුව හුස්ම ගන්න අමාරුවෙන් දඟලලා දඟලලා මැරෙන්නේ. ඉතින් ඒ වගේ මාළු මරලා තියන අයගේ විපාක වෙන්න ඇති මේ විදිහේ අසනීපවලට මුණපාලා මැරෙන්න වෙන්නේ කියලා සමහරලාට අර්ථකතනේ වෙනවා. ඒ ඇත්තද? එහෙම අපිට මේ ලෙඩක් හැදෙද්දී අසනීපයක් හැදෙනකොට ඒ අසනීපය මෙන්න මේ කර්මය නිසාම කියලා රෝගයක් ගැන අපිට නිශ්චය කරන්න පුළුවන්ද? පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව අපි විඳින ඕනම රෝගයකට අපි වේදනාවක් දුක් වේදනා විඳින යම් රෝගයක් තියෙනවා නම් ඒ රෝගයට ඒකාන්තයෙන්ම කර්මය බලපෑමක් කරනවාමයි කියලා ස්ථිරව ඔබට හිතනවා නම් ඔබ පින්වත්නි මිත්‍යා දෘෂ්ටියක එල්බගත් මතයකට නොදැනීම වැටලා කියලා හිතන්න වෙනවා. හේතුව හැම රෝගයක්ම ඒකාන්තයෙන්ම කර්මය නිසා හැදෙනවායි කියලා කියන්නේ නැහැ. මේක දැන් සමහර ධර්මයෙන් දන්න ඇතම් අය දන්නවා. නමුත් බොහෝ දෙනා අපි දන්නවා වැඩිදුර ධර්මඥානයක් නැතුව කර්මයක් එක්ක ගලපගෙන ඔවුන්ට හිතනවා මොන හරි ලෙඩක් හැදුන ගමන් මේක මොකක් හරි කර්මයක් නිසා කියලා. මට ජීවිතේ හම්බෙලා තිනවා නිතර ධර්මදේශන අහන අය අතරේ පවා සමහරු ඉන්නවා මුන්න දේ වුණත් කර්මය 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 කියලා හිතනවා. එතකොට අපිට සමහර සිද්ධ වීම් වෙනවා පින්වත්නි බැලු බැල්මට කර්මයක් විදිහට හිතට දැනෙන දේවල්. දැන් මම එක උදාහරණයක් ඔබට කියන්නම්. පසුගිය දවසක අපි දන්න එක්තරා ඔය ඇමරිකාවේ ආරක්ෂක අංශයේ සේවය කරන ලංකාවේ මහත්තයෙක්ගේ නංගි කෙනෙක්ගේ තොරතුරක් ආරංචි වුණා. ඒ මහත්තයාගේ නංගි ගර්භණී මාතාවක් වෙන්නකොට ඇයගේ ජීවිතේ අත්හැරෙනවා. ගර්භණී මාතාවක් වෙද්දි පොළඟෙක් දෂ්ට කරලා ඇය මිය යන්නේ. පොළඟ පස්වතාවක් පිටපිට දෂ්ට කරනවා මේ අම්මට. තරුණ කාන්තාවක් බොහොම ප්‍රියමනාප ඇය මේ පොළඟ නිසා දෂ්ට කරලා මිය යන්නේ පින්වත්නි පාරේ ඇවිදගෙන යන වෙලාවක තනියෙන් නෙමෙයි ගියේ. තමන්ගේ දෙපැත්තේ නැන්දම්මයි මාමණ්ඩි දෙන්නත් යනවා. නැන්දයි මාමයි. එතකොට නැන්දටයි මාමටයි මැදිව යන මේ ලේලිය මේ ගර්භණී මාතාව අර පොළඟ දෂ්ට කරන සැනින්ම එයාගේ ජීවිතේ එතනම අවසන් වෙනවා. ආයි රෝහලකටවත් ගෙනියන්න තරම් අවශ්‍ය තුරුනේ නැහැ. සාමාන්‍යයෙන් සර්පෙක් දෂ්ට කරාට පස්සේ ඊට වැඩි වෙලාවක් එයාගේ ජීවිතේ තියාගන්න පුළුවන්කම තිබ්බත් මේ අයගේ ජීවිතේ ඒ ශරීරය පොළඟාගේ විස
ඔරොත්තු දෙන්න බැරිම තරම් සාපේක්ෂව සාමාන්‍ය කෙනෙකුට වඩා ඒ විස ප්‍රබලව බලපාපු කයක් කියලා තමයි වෛද්‍ය පරීක්ෂණවලදී දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ යාට විස ඔරොත්තු දෙන්නෙම නැහැ. සාමාන්‍ය කෙනෙකුට වඩා සාපේක්ෂව ඔරොත්තු දීම බොහොම අඩුයි. ඒ නිසා එතනම මැරෙනවා. මෙයා මැරෙනකොට කෑ ගහලා තියනවා හයියෙන් මටමනේ වෙන්නේ කියලා. එතකොට පොළඟත් පස්වතාවක් එක පිට එහෙම දෂ්ට කරද්දි දෙපැත්ත දෙන්නෙක්ගේ ඒ දෙන්නට කිසිම හානියක් නොවී මේ කෙනාම පොළඟගේ විස නිසා මේ විදියට මැරෙද්දි මැදින් යන කෙනා ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් යාට විතරක් පෑගෙන්නේ නැති පොළඟ ඒ වගේ දෙයක් අපිට හිතෙනවා. හැබැයි පස්සේ බලනකොට පින්වත්නි මේ තරුණියගේ තාත්තා මැරලා තියෙනෙත් පොළඟේ දෂ්ට කරලමයි. දැන් එහෙම වෙනකොට ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා තාත්තත් පොළඟ දෂ්ට කරලා මැරලා දැන් ඔන්න දුවත් පොළඟ දෂ්ට කරලා මැරුණා. එතකොට ඒ අයගේ ශරීරයත් ඒ සර්ප විස ශරීරගත වුණාම ඒක දරා ගන්න මේ සාපේක්ෂව වෙන අයට වඩා අමාරු තරම් ඉක්මනින්ම මරණයට පත් වෙන තරම් දුර්වල ශරීරයකුත් ලැබිලා මේ හැම හේතුවක් එක්කම ඔබට තේරෙනවා ඇති මොනවා හරි කර්මයක් මෙතන බලපානවා. ඒ වගේ සමහර අයට ලෙඩ දුක් දැන් බලන්නකෝ ඔතනත් සර්පයා දෂ්ට කරාට පස්සේ කය මේ ඒ තියෙන ස්වභාවයෙන් වේදනාවක් විඳලා ජීවිතේ අතහැරනකොට ඕනම කෙනෙකුගේ කයක ඔය වගේ වෙනස්කම් තියෙනවා සාපේක්ෂ වෙනස්කම්. එතකොට ඒ වෙනස්කම් අතරේ අපි නිකන් හිතමු යම් කිසි කෙනෙකුට දියවැඩියාව හැදෙන විදිහට එයා බොහොම මේ බරපතල විදිහට කය අසනීප ගැන හිතන්නේ නැතුව ඔහි කාලා බීලා මෙයාට ඔන්න දැන් දියවැඩියාව හැදෙලා. තව කෙනෙක් ඉන්නවා අපි හිතමු එයත් අරයා වගේම ජීවන රටාවක් තියෙන. කෑම බීම ඔක්කොම එක සමාන එක ගෙදර දෙන්නේ කියමුක. ඒ දෙන්නා තින් ව්‍යායාම ආදී සිද්ධ වෙන විදි උනත් සමාන එහෙම ලොකු ව්‍යායාමයක් වෙන්නේ නැඟ විහිස කරලා වැඩ කරන්නේ දෙන්නම සමාන විදි ජීවන රටාවක් ගෙනිනවා. හැබැයි එකම විදියට දෙන ආහාර පාන ගත්තට අපි දන්නවා කෙනෙකුට ඉක්මනින් ඒ රෝගය වැළඳෙන්න හේතු වෙනවා. තව කෙනෙකුට එච්චර ඉක්මනට වැළඳෙන්නේ නැති වෙන්න පුළුවන්. සාපේක්ෂව ලොකු වෙනසක් එක එක්කෙනාගේ ශරීරවල තියෙනවා. එතන මේ වෙනස්කම් වලට කර්මයේ බලපෑමක් වෙනවද කියන එක ගැනත් අපි හිතන්න ඕනේ. පින්වත්නි අපි ඔබට කිව්වා හැම රෝගයක්ම ස්ථිරවම කර්මයක විපාකයක්ම නෙමෙයි කියන එක. ඇයි එහෙම කියන්නේ? මේ හැම දෙයක්ම අපි කතා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව. එක දවසක් මෝලිය සීවක කියලා කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහනවා මේ විඳින හැම වේදනාවක්ම කර්මය නිසාමද විඳින්නේ කියලා. ඒ කර්මවල විපාකයක්ද මේ හැම වේදනාවකටම බලපාන්නේ කියලා. එතකොට අපි ලෙඩ දුක් වලටත් බලපාන කාරණා ඔය බුදුරජාණන් වහන්සේ තෙන්දි වදාළ වචන ඔස්සේ ඒ අනුශාසනා ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. එතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්නවා පින්වත්නි සමහර වේදනා තියෙනවා පිතින්ද හටගන්න. සමහර වේදනා තියෙනවා සෙමින්ද හටගන්න. සමහර වේදනා තියෙනවා වාතයින්ද හටගන්න. සමහර වේදනා තියෙනවා සන්නිපාතය නිසා හටගන්න. සමහර වේදනා තියෙනවා ඍතු විපර්යාසයන්ගේ ඒ බලපෑම නිසා හටගන්න. තවත් සමහර වේදනා තියෙනවා තමන් කය වැරදියට පරිහරණය කිරීම නිසා හටගන්න. තවත් සමහර වේදනා තියෙනවා බාහිර කවුරු හරි කෙනෙකුගේ යම් උපක්‍රමයක් නිසා වේදනා හටගන්න. ඒ වගේම තවත් එකක් තමයි කර්ම විපාක නිසා හටගන්න වේදනා. එතකොට ඔතනදී කර්ම විපාක නිසා හටගන්න වේදනා වෙනම මේ ටික අතර එකක් විදියට කිව්වා. දැන් ඔබ මෙතනදී හිතන්න ඔක්කොම මෙතන කරුණු 8ක් කියලා තියෙනවා. මේ කර්ම විපාක වෙනම කරුණක් විදියට කියනවායි කියන්නේ තවත් කරුණු 7ක් කිව්වයි කියන්නේ. මේවා එකින් එකට වෙන්වෙන්ව බලපාන්න පුළුවන්
සමහර අවස්ථාවල හැබැයි කියන්නට ඕනේ කර්ම විපාකයක් විදිහට යම් රෝගයක් හටගද්දී ඒ කර්ම විපාක නිසා හටගන්න රෝගෙටත් කර්ම විපාකේ බලපාන අතරේ ඒකට පිත හේතු වෙන්න පුළුවන් වාත හේතු වෙන්න පුළුවන් ශම හේතු වෙන්න පුළුවන් සන්නිපාත හේතු වෙන්න පුළුවන් මේ මේ වගේ හේතු බලපාන්න පුළුවන් කර්ම විපාක නිසා හටගත්තත් දැන් එතකොට මේ ලෝකේ යමෙක් විඳින හැම රෝගික වේදනාවක්ම ඔය එක එක හේතු එක කියලා ගත්තම පින්වත්නි ඒ රෝගේ ස්ථිරවම කර්ම විපාකයක් නිසාම හටගත්තා කියලා ඒකාන්ත කරලා කියන්න කාට හරි පුළුවන්ද දැන් අපි මෙහෙම කියමු එක රෝගයක් උදාහරණයකට ගත්තොත් ඔබ හිතන්න සම්ප්‍රතිශ්‍යාව කියන රෝගය ගත්තොත් සෙම නිසාම සම්ප්‍රතිශ්‍යාව හැදෙනව වෙන්න පුළුවන් සමහර ලාවට ඍතු විපර්යාස වල බලපෑම නිසා සම්ප්‍රතිශ්‍යාව හැදෙනව වෙන්න පුළුවන් සමහර ලාට කය වැරදියට පරිහරණය කරපු නිසා සම්ප්‍රතිශ්‍යාව හැදෙනව වෙන්න පුළුවන් කය වැරදියට පරිහරණය කරනවා කියන අපි හිතමු සීතල කාලෙක සීතලම අධික කෑම වීම මේ කයට දෙනවා අපි උපක්‍රමයක් විදිහට දෙනවා එක්කෝ අපි හිතමු හවස නානවා එහෙම අර සම්ප්‍රතිශ්‍යාව හැදෙන්න හේතු වෙන විදිහට කය පරිහරණය කරනවා අන්න ඒ තමන් විසින්ම කය වැරදියට පරිහරණය කරපු උපක්‍රම නිසා සම්ප්‍රතිශ්‍යාව හැදෙනව වෙන්නත් පුළුවන් ඒතර සෙම නිසා වෙන්න පුළුවන් ඍතු විපර්යාසයන්ගේ බලපෑමෙන් වෙන්න පුළුවන් කය වැරදියට පරිහරණය කරපු නිසා වෙන්න පුළුවන් එතනදී සම්ප්‍රතිශ්‍යාව කර්ම නිසා වෙන්නත් පුළුවන් ඒතර දැන් ඔබ බලන්න සම්ප්‍රතිශ්‍යාව සම්ප්‍රතිශ්‍යාවම එකම ලෙඩේ හැබැයි එකම ලෙඩේ එක එක හේතු නිසා මේ හේතුව නිසාම පමණක් මේ සම්ප්‍රතිශ්‍යාව හැදුනා කියලා වෙන් වෙන්ව කියන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා එකම ලෙඩේට අපි හිතමු එක ගෙදර දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා සම්ප්‍රතිශ්‍යාව හැදෙනවා දෙන්නටම මේ දෙන්නගේ එක කෙනෙක් කර්ම විපාකයක් නිසාම ඒ වෙලාවේ සම්ප්‍රතිශ්‍යාව හැදුනා වෙන්න පුළුවන් ඒ ගෙදර මෙන්න අනිත් කෙනාට සම්ප්‍රතිශ්‍යාව හැදිලා එයාට කර්ම විපාකයක් බලපාලා නෙමෙයි අර කියපු වෙනත් හේතුවක් නිසා වෙන්න පුළුවන් එතකොට ඔබට තේරෙන්න ඕනේ අපි කොහොමද මේක ස්ථිරව හොයන්නේ මේ සම්ප්‍රතිශ්‍යාව හැදුනම මේක කර්ම නිසා කියලා ඒකාන්ත කියන්න බෑ අන්න ඒ නිසා පින්වත්නි කර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක් බාහිර ලෝකේ සාමාන්‍ය බැලු බැලමට ඔහේ පේන විදියට අනුමාන කරන්න ගිහිල්ලා හැමදේම කර්මය නිසා කියලා ගියොත් එහෙම ඒ සියලු වේදනා කර්ම නිසා කියන කෙනා බුදුරජාණන් වහන්සේ අර මෝලියට කිව්වේ මගේ නම් බුදුනෙතටවත් දකින්න ලැබෙන්න එපාගුවා මට වේන්නවත් එපාගුවා එහෙම කෙනෙක් එච්චරට මේක බරපතල නිසා පින්වත් කර්මය නිසා තමයි මෙන්න මේ හැම වේදනාවම හටගන්නේ කියලා කියන කෙනාව දැසට පේන්න එපා කියන්නේ අපි ඔය සාමාන්‍ය වචනින් කියන්නේ මට දැහැටවත් පේන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ මේක තමයි කියන්නේ එච්චර බරපතලයි කර්මය නිසා හැම වේදනාවටම කර්මය දානවා නම් මිනිසෙක් දැහැට පේන්න එපා කියන තරම් බුදුරජාණන් වහන්සේ එච්චර ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඔබ හිතන්නේ කොච්චර බරපතලයිද ඇයි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ සියලු විඳීම් කර්මයට ගොනු කරන්න ගියාම කර්මයට බැර කරන්න ගියාම හැම විඳීමක්ම පින්වත්නි මේ මිනිස්සයා දැඩි අන්තවාදියෙක් වෙන්න පුළුවන් දැඩි මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන් දැඩි පාපකාරී කෙනෙක් වෙන්න පුළුවන් හැම දෙයක්ම කර්මයටම දාන්න ගියොත් එහෙම මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම් දැන් අපි හිතමු කර්මය කියනකොට සැප වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා ඔබ පසුගිය දවස්වල දකින්න ඇති අන්තර්ජාලයේ හුවමාරු වෙනවා දුවෙක් අම්මා කෙනෙකුට ගහනවා එතකොට ඒ අම්මට ගහපු වීඩියෝව ගැන බොහෝ දෙනා සංවේදීව කතා කරනවා දැක්කා. දැන් අපි හිතමු හැමදේම කර්මයට දාන මිනිහෙක් ඉන්නවා මෙතන. දැන් මේ මිනිහයා දැක්ක ගමන් මේ මිනිහට පුළුවන් අර අම්මගේ පැත්තට දාන්න ඔය අම්මා ඔක මේ ගොය ගොටිය කන්න දීච්ච එකා කියලා ළමයාගේ. කරන්න දෙයක් නැහැ. අපි මොනවා කිව්වත් ඒ අම්මා ඒ ගොටිය කන එක කනවා. දැන් කර්මයටම දාන කෙනාට ඒක සාධාරණීකරණ කරත හැකි. ඒ ළමයා වැරදි නැහැ. ඒ ළමයා
ඒ කර්මය නිසා වෙන දේ උනේ. ඉතින් එතන අපිට කරන්න දෙන්නේ අම්මට ඒ ගුටියේ කෑවම වෙන වේදනාව විඳින්න තිබ්බ කර්ම විපාකයක් විදියට. ඉතින් ඒක එයා යාගික වින්දා. ඒක අපි මොනවා කිව්වත් ඒ දුව ඉතින්දි ගහන එක ගහනවා කියලා ඔන්න අර ළමයා සාධාරණීකරණය කරන්න පුළුවන්. ඕනම වැරද්දක් දුක් විපාක පැත්ත විතරක් නෙමෙයි සැප විපාක පැත්තත් එහෙමයි. ඕන වැරද්දකට මේක පුළුවන් පින්වත්නි සාධාරණීකරණය කරගන්න කර්මය විපාකය බැර කරලා. මම තව උදාහරණ කීපයක් කියන්නම්. මෙහෙම හිතමු. ඔන්න අපේ වංචා දූෂණ හොරමරකම් ගැන කතා කරනවන ඔය දේශපාලඥයන්ගේ එක එක්කෙනාගේ. එතකොට යම් කිසි දේශපාලකෙක් බැංකුවක් කඩලා හරි මොකක් හරි කරලා අපි හිතමු මහා පරිමාණ කියන්නේ අර පක්ෂද මේ පක්ෂද නෑ හැම පක්ෂෙම හොරු ඉන්නවනේ. එතකොට දැන් ඔය හොරකම් කරන මේ මිනිස්සුන්ගේ මුදල් අයථා විදිහට ඒ වගේ හොරකම් කරන දූෂණ කරන මේ එහෙම දේශපාලඥයෙක් ඔය කර්ම විපාකයම සාධාරණේ කරගෙන ඔන්නම් මිනිහට කියත හැකි එහෙම වුණොත් එහෙම මට ඒ මුදල ලැබෙන්න තිබ්බ එක කර්මයක් විදියට. ඒක ලැබෙන එක මට ලැබෙන එක කරන්න දෙයක් නැහැ. ඒ මුදල ලැබිලා මං සැපසේ ඉන්න ඒ මුදලෙන් මට ඕන විදිහට භුක්ති විඳින එක මට ලැබෙන්න තිබ්බ විපාකයක්. ඒක මගේ පුණ්‍ය විපාකයක් කියලා තමන් කරන හොරකම වුණත් සාධාරණීකරණය කරගන්න පුළුවන් පින්වත්නි. ඔබට ජීවත් වෙන්නවත් බැරි වෙයි. අල්ලපු ගෙදර මිනිස්සයා ඔබේ ගෙදර මොන හරි දෙයක් හොරකම් කරන් ගියාට පස්සේ ඔබ ඒකාන්ත හැමදේම කර්මයට බැර කරන කෙනෙක් නම් ඔබට හිත හදාගන්න වෙන්නේ ඒ මිනිස්සයා හොරකම් කරලා ඒ භාණ්ඩය ගත්ත එක ඒ මිනිස්සයාට අයිති එකක් වෙන්නේ නැති ඒ නිසා වෙන්නේ නැති එක ඒ මිනිස්සයා ගත්ත කියලා ඔන්න ඒ හොරකමත් සාධාරණීකරණය සිද්ධ වෙයි. පින්වත්නි අපි ඔබ තවත් බරපතල වෙනවා. ඊට පස්සේ හිතන්න ස්ත්‍රී දෝෂණයක් එහෙම නැත්නම් අනියම් සම්බන්ධතාවයක් පවත්වන කෙනෙකුට මේක හරි ලේසියෙන් පුළුවන් කර්ම විපාකයකට දාලා බැර කරන්න. දැන් කවුරු හරි පුද්ගලෙක් පොඩි ළමෙක්ව හරි කියන්නේ චූටි දුවෙක්ව හරි නැත්නම් ස්ත්‍රියක් පාරේ යනකොට තනියෙන් ඔන්න යනවා ඒ තරුණිය යම් කිසි සල්ලාලෙක් මේ තරුණියව දූෂණයට ලක් කරනවා. දැන් අපි හිතමු හැමදේම කර්මයට බැර කරන මිනිස්සෙක් ඊට පස්සේ ඕකත් කියයි ඒ තරුණයා ඒ සල්ලාලයා අර තරුණියව දූෂණය කරනකොට එතන යම් වින්දනයක් වින්දනම් ඒ වින්දනේ කරන්න දෙන්නේ යාට ඒක කර්ම විපාකයක් විදියට අතීතේ ඒ කරපු දෙක විපාකයක් විදියට විඳින්න තිබ්බ සැප වේදනාවක් යා වින්ද කියයි. එතකොට අර ස්ත්‍රී දූෂණේ පවා සාධාරණීකරණය කරයි. දැන් ඔබට තේරෙනවද හැමදේම කර්ම විපාකයකට බැර කරද්දි හැම විඳීමක්ම බැර කරනවනේ ඒක කොච්චර බරපතලයිද? ඒක කොච්චර අන්තවාදී වෙනවද? ඒක නිසා තමයි බුදුරජාණන්සේ දෑහැටවත් පේන්න එපා කියන්නේ. ඒ එච්චරට මේක බරපතලයි. එහෙම මිනිස්සයා කවදාකවත් වරදින්වත් මිදෙන්න හිතෙන්නේ නැහැ. මේ අනියම් සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක් ගැන ඔබ හිතන්න. එතකොට මෙයා කියයි මගේ බිරිඳ හැර මං තවත් ගැහණියක් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා යම් විඳීමක් විඳිනවා නම් ඒක මගේ විපාකයක් විඳින්නේ. මට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක මට විඳින්න වෙනවා කියයි. පුරුෂයෙක් ස්ත්‍රියක් එක්ක තියෙන සම්බන්ධකිරීම එහෙම ස්ත්‍රියකටත් පුළුවන් ඒ විදිහට සාධාරණී කරන්න. ඔව් ඇයත් කියයි මම මගේ හස්බන්ඩ් හැර මේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා යම් විඳීමක් ඉදිරියට ඒ ඔක්කොම මගේ අතීතයේ මේ විඳින්න තිබ්බ විපාකයක් විදිහට මම මේ විඳින්නේ. මට කරන්න දෙයක් නැහැ. ඒක මට විඳින්න වෙනවා කියයි. කොච්චර බරපතලයිද පින්වත්නි? බොන මිනිස්සුත් ඕක කියයි. බො බේබදු මිනිස්සුත් කියයි මේ මට අත තියන්නේ අනම්මනම් කියන්නේ බෝ මම මේ විපාකයක් විඳින්නේ. මට කරන්න දෙයක් නැහැ. මට මේවෙන් එහෙම නිදහස් වෙන්න බෑ කියයි. සමාජයේ මහා විකෘතියක් වෙනවා පින්වත්නි. සබ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැට්ටෙන් අල්ලනවා කියලා එකක් අහලා ඇතිනේ. ඒ කියන්නේ සර්පෙක්ව නැට්ටෙන් අල්ලනවා වගේ අල්ලන සර්පයා නිසාම විනාශ වෙනවනේ නැට්ටෙන් අල්ලුවට පස්සේ. ඒ වගේ තමයි ධර්මයත් කර්මය ගැන හුව පමණින් ඒ කර්මය නැට්ටෙන් අල්ලගත්තා වගේ තමයි කර්මය නිසාම ඒ කර්මය ගැන තියෙන කතා කරන දෘෂ්ටියෙන් එහෙම නැත්නම් ඒ ධර්මයේ කියලා හිතාගෙන ගත්ත අධර්මවාදී ඒ මතයෙන් මේ මිනිස්සයා විනාශ වෙනවා. හරියට අර සර්පයා දෂ්ට කරා වගේ විනාශ වෙනවා.
එනිසා ධර්ම දේශනාවක් අහනවා වගේම කර්මයේ පිළිබඳ ධර්මය ඔස්සේ විදියට මතයක් ගන්නකොට හොඳට මතක තියාගන්න අපිට එන වේදනා අපි යම් දුකක් විඳිනවා නම් අපිට රෝගයක් හැදෙනවා නම් මේ හැම රෝගෙම ඒකාන්තයෙන් කර්ම නෙමෙයි එහෙනම් කර්ම නිසා බලපාන රෝගෙට පිට බලපාන්න පුළුවන් කර්ම නිසා ඒ කියන්නේ යම් කිසි දැන් ගැස්ට්‍රයිටිස් හැදුනා කියමු කෙනෙකුට එතන මේ ගැස්ට්‍රයිටිස් හැදිච්ච කෙනා එයාට පිට බලපාන්න පුළුවන් ඒ ගැස්ට්‍රයිටිස් හැදෙන එකට හැබැයි ඒකාන්තෙම ගැස්ට්‍රයිටිස් හැදිච්ච සියලු දෙනාම කර්ම විපාකයක් හින්දා හැදුනා කියන්න බෑ සම්ප්‍රතිශ්‍යාව හැදිච්ච එකට සෙමත් බලපාලා කර්මෙත් බලපාන්න පුළුවන් හැබැයි තව කෙනෙකුට කර්මයේ බලපාන්න නැතුව සෙම නිසා පමණක් බලපාලා සම්ප්‍රතිශ්‍යාව හැදෙනවා වෙන්න පුළුවන් ඔන්න ඔක තේරුම් ගන්න දැන් අපි එකම රෝගයක් හැදෙන විදි සමහරලාට බැලුවොත් එහෙම ඔබට අපි කියලා තියෙනවා දියවැඩියා වගේ ලෙඩ ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ මේ හැම දෙයකටම මානසික ආතතියත් බලපානවා කියලා අපි කියලා තියෙනවා මේ සිත්නේ තසුප්පේ බොහෝ දේශනවලදීත් එතකොට මානසික ආතතියම බලපාලා කෙනෙකුට මේ දියවැඩියාව හැදෙනවා නම් එයා කය වැරදියට පරිහරණය කරපු ආහාර පාලනයක් නැතිකම නිසා දියවැඩියාව හැදෙනවා නම් ඔතනම බලන්න හේතු කීපයක්නේ ඊතර පින්වත්නි මේ වගේ සමහරලාට ආහාර පාලනේ මෙයා හොඳට මේ සාමාන්‍ය විදිහට ආහාර ගන්න නම් මෙයාට කිසිම මේ ව්‍යායාමයක් නැහැ ඇඟ වෙහෙසීමක් නැහැ ඒ නිසා දියවැඩියාව හැදෙනවා මේ වගේ හේතු බොහෝ තියෙනවා එහෙනම් මේ කර්ම විපාකය කියන එකත් හේතු අතර තව එක හේතුවක් මිසක් ඒක ඒකාන්ත හැම හේතුවටම බලපාන්නේ නැහැ කියන එක දැන් තේරුම් ගන්න එතකොට දියවැඩියා වුණත් එහෙමයි සමහර ලාවට කෙනෙකුට කර්ම විපාකයක් විදියට හට ගන්නවා අන්න ඒ වගේ රෝග වලට කියන කර්මජ රෝග කියලා මොනවද කර්මජ රෝග පින්වත්නි ඔය කර්මජ රෝග වලදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ වෛද්‍යවරු කොච්චර බෙහෙත් දුන්නත් අර අපි කතාවක් තියෙන අහලා තියෙන බෙහෙත් අහන්නේ නැහැ කියලා බෙහෙත් අහන්නේ නැ කියන එකට ගොඩක් කලවට බලපානවා කර්මජ රෝගයක් නිසා හටගත් අසනීපවලදී. එයාට ඒ කර්ම විපාකයක් විදිහට විඳින්නම වෙනවා. දැන් ඔබ එතෙන්දි හිතන්න සමහරලාට මානසික ආතතිය නිසා නම් හැදුනේ හිතන්න ගැස්ට්‍රයිටිස් හැදුන කියලා මානසික ආතතිය නිසා. එතකොට මෙයා එයාගේ ආතතියේ ස්වභාවය තවදුරට පවත්වන්න පවත්වන්න බෙහෙත් බිබී හිටියා කියලා වැඩක් වෙන්නේ නැහනේ. මෙහෙන් බෙහෙත් බොනවා එනට යාගේ අර රෝගයට හේතුකාරකෙත් පවත්වනවා හේතුවක් වෙච්ච මානසික ආතතිය ස්වභාවෙත් දිගටම පවත්වනවා මොකද වෙන්නේ යාගේ රෝගය දිගට දිගටම ඇදෙනවා සනීප වෙන්න ආය ආයෙත් හැදෙන්න හේතු වෙනවා අපි කර්ම විපාකයක් විදියට හිතන කොටත් යම් රෝගයකට බලපෑවා නම් ඒ හේතුකාරක වෙලා කර්ම විපාක ඔබ හිතන්න ඒ රෝගෙට නිට්ටාවටම සනීප වෙන හොඳ බෙහෙතක් අපිට ලැබුණත් ඒ බෙහෙත නිසා සමහර විට අපි නොහිතුවට ඒ කර්ම විපාකය බලපාලා ඒ අසනීපයට කොච්චර බෙහෙත් ගත්තත් එයාට ඒක දිගට දිගට ඇදෙන්න පුළුවන් මේ වෙලාවේ සිත්නේ තසපු හන බොහෝ දෙනා අතර ඉන්න වෙන්න පුළුවන් අනේ හාඳුරනේ අපි හරියට බෙහෙත් ගත්තා මේ ලෙඩේට මං විවිධ තැන්වල ගියා විවිධ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා සමහරලාට ඒ ඇතැම් වෛද්‍යවරු ඒ සමහර කියන වෙද මහත්තුරු හරි හොඳයි කියලා කියන අවස්ථා තියෙනවා හාමුදුරනේ ඇත්තටම අපේ අර ඉහා ගමේ ඉන්න ඇසලින් අක්කටත් ඒ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තම හොඳ වුණා ඒත් මට තාම හොඳ වුණේ නැහැනේ අර එහෙම ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ට කොච්චර හොඳ වෙද මහත්තයෙක් මුණ ගැහිලා කොච්චර කාලයක් තිස්සේ කොහොම බෙහෙත් කළා තාම හොඳයක් නැහැ හොඳ නැහැ මට කියනවා නෑ එතකොට පොඩ්ඩක් හිතන්න වෙනවා ඒත් අපිට ඒකාන්ත කරන්න බෑ නමුත් අපිට හිතන්න වෙනවා මෙතන යම්කිසි කර්ම විපාකයක් බලපාලා වෙන්න පුළුවන් කර්ම විපාකයක් යම් රෝගයකට බලපාලා කර්මජ රෝගයක් විදියට ඒ රෝගේ හටගත්තා කියලා ඔබට හිතෙනවා නම් ඔබට මේකට පිළියමක් නැද්ද ඒකනත් අද ඔබට අපි මේ වෙලාවේ කියලා දෙනවා පින්වත්නි සමහර වෙලාවට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල සමහර ස්වාමින්වහන්සේලා පවා කර්මය නිසා
දැඩිව රෝගාතුරව ගිලන් වෙච්ච අවස්ථාව බහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් එයට උපකාර කරපු අවස්ථාව බහලා තියෙනවා. අපි අද ඇතම් අවස්ථාවලදී මේ දරුවෙක් ලැබෙන්න නැතුව ඉන්න අම්මලා පවා ජීවිතේ බොහෝ වේදනා විඳින අවස්ථා දක්ලා තියෙනවා. හිතින් මානසිකව වැටිලා දරුවෙක් නැතිකම නිසා ඔවුන්ට දරුවෙක් අහිමි වීමටත් ඒකාන්ත කර්මය බලපාන්නේ දරුවෙක් නැතිකමට. හැබැයි කර්මයේ බලපෑම නිසාම දරුවන් නැතුව ඉන්න අම්මලත් නැතුව නෙමෙයි. එහෙම හිටපු කෙනෙක්නේ ඔබ අහලා ති බෝධිරාජ කුමාරයාගේ බිරිඳ. බෝධිරාජ කියන කුමාරයා කෝකනද කියලා ප්‍රාසාදයක් හදලා එදා ඒ ප්‍රාසාදේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා විවෘත කරන්න අවස්ථාවේ දානයකට වඩින්න කියලා. ප්‍රාසාදයේ විවෘත කරන වෙලාවේ උත්සවයක් විදිහට අරගෙන ඉස්සෙල්ල හාහාපුරා කියලා භාග්‍යතුන් වහන්සේව ඒ මාලිගාවට වඩම්මලා දානේ පූජ කරන්න සියල්ල කටයුතු හොඳට සූදානම් කරලා බෝධිරාජ කුමාරයාට හිතුණා දැන් මට හැමදේම තියෙනවා, වස්තු භෝග තියෙනවා, යාන වාහන තියෙනවා, හොඳ බිරිඳක් ඉන්නවා, හොඳ සේවකයෝ ඉන්නවා, සියල්ලම තියෙනවා. මට දැන් හොඳ මේ රටේ කාටවත් නැති මහා සුවිශේෂ මාලිගාවකුත් තියෙනවා. දැන් මේ මාලිගාව හදාගෙන ගියාට අපිට දරුවෝ නැති වුණොත් එහෙම කවදා හරි දවසක මේවා කාටද බාර දෙන්නේ? මේ ධනය මගෙන් පස්සේ ගෙනියන්නේ කවුද? මේ මාලිගාව මං මගෙන් පස්සේ කාටද පවරන්නේ? මට දරුවෙක් නැතිකම මේ මොනවා තිබ්බත් වැඩක් නැති මහා අඩුවක්. ඒ වෙලාවේ කුමාරයාට හිතෙනවා මම බාරයක් වගේ දෙයක් කරන්න ඕනේ. එයාද බාර වෙන්නේ දරුවෝ වෙනුවෙන් එක එක බාර වීම කරනවානේ. දරුවෙක් ලැබුණොත් මේ දේවි කරන්නම් කියලා එක එක පොරොන්දු බාර වෙනවා. එතකොට මෙයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේට මේ මාලිගාවට වඩින්න පාවඩයක් එළුවා. මේ පාවඩේ එළලා අදිස්ථානයක් කරගත්ත බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ උඩින් වැඩියොත් අපිට දරුවෙක් ලැබේවා කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර පාවඩේ පටන් ගන්න තැනට එනකන් වැඩියා, පාවඩේ පටන් ගන්න තැනට එනකන් වැඩියට එතනින් එහාට උන්වහන්සේ පාවඩේට කිසිම ස්පර්ශයක් නොකර පාවඩේ පටන් ගන්න තැන එහෙම්මම නැවතිලා වැඩ හිටියා. ස්පර්ශ කරේවත් නැහැ පාවඩේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා වහා වැටෙන නුවණින් අග්‍ර උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේ ඒ වහා වැටෙන නුවණින් අග්‍රයි කියන අග්‍රස්ථානේ හරි සුවිශේෂයි. උන්වහන්සේ දන්නවා පාවඩේ දක්වා වඩින්නත් එතනින් එහාට නොවඩින්නත් එහෙනම් එක මෙතන ප්‍රධාන හේතුව මේ පාවඩේ. පාවඩේ අයින් කරන්න කිව්වා. අයින් කරාට පස්සේ බුදුරජාණන්සේ වැඩියා මාලිගාවට. පින්වත්නි, එදා දානේ වළඳලා අනුශාසනයත් කරලා අවසානයේ ඔක්කොම කටයුතු අහවරුනහම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කුමාරයයි ස්වාමීනි, ඔබ වහන්සේ අර පාවඩේ උඩින් වැඩියේ නැත්තේ. කියන්නේ මේ උන්නහෙත් ඉතින් අර බුදුරජාණන් වහන්සේට දාන බෙදන එකවත් සිහියේ නැහැ. ඒකම හිත හිත ඉන්නේ නැති ඇයි දන්නේ පාවඩේ උඩින් වැඩියේ නැත්තේ කියලා. ඕකම කල්පනා කර කර ඉඳලා දැන් ඇහුවා, ඇයි ඔබ වහන්සේ වැඩියේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ එක්තරා ආත්මිකදී ඉතාම ඇබ්බැහි වෙච්ච දැඩි කෑදරකමකින් බිත්තර කාලා තියෙනවා. සමහරු ඉන්නවනේ එහෙම මහ කෑදරයි, එක දෙයකට ඒකම ඕනේ. මන් දන්න එක මහත්ය කියනවා, ඒ මහතර ඌරුමස්ම ඕනේ. මෙයාගේ ෆ්‍රිජ් එකේ තු හැම වෙලාවෙම ඌරුමස් පුරවලා, මොනවා කෑවත් ඌරුමස් නැතුව එයාට බෑ. එයාට හැම මේ මොනවා කන්න ගියත් උදේටත් ඌරුමස් ඕනේ, දවල්ටත් ඌරුමස් ඕනේ, රෑටත් ඌරුමස් ඕනේ, ජීවිතේම ඌරුමස්. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නවා. මේ කියන අවස්ථාව වෙනකොට කියන්නේ දූපතකට මේ තමන්ගේ වෙළඳාම යන ඔරුව ගහගෙන යනවා, කුණාටුවකට අහු වෙච්ච ඔරුව. ඕකෙදී දූපතේ ඉන්න අතරේ බඩගින්නට මොනහරි කන්න දෙයක් හොයාගන්න යනකොට පඳුරක පොඩි කුරුළු කූඩුවක් තිබිලා බිත්තර ටිකක් තියෙනවා දැක්ක. මේ බිත්තර ටික
කෑවා මෙයි මහ නෝනයි දෙන්නම එදත් ඒ ආත්මේ දෙන්නත් එකම කෑවා රහ වැටුණා ඊට පස්සේ වෙන කෑම බීම හො දැන් මේ මුකුත් නැතිකමට නිකෑවේ නමුත් විකල්පයකට ගියේ නෑ ජීවිතේ තනිකර යැපෙන දේ කරගත්ත බිත්තරම මේ දූපතේ ඉඳලා ජීවිත කාලෙම බිත්තරම කන්න පටන් ගත්තා ඒකේ රහ වැටලා ඒකට බැහි වෙලා බිත්තරම කන්න ගත්තා ඔබ හිතන්න ජීවිත කාලේ කොච්චර බිත්තර ප්‍රමාණයක් කන්නේද දෙනත් එක ඒ බිත්තර කාපු කෑමේ තරම කොච්චරද කියනවනම් ආත්ම ගණන් දරුවෝ නෑ එතකොට මේ අවස්ථාවේ බෝධිරාජ කුමාරය වෙලා ඉපදිලත් මේ කර්ම විපාක කිව්ව තාම යන්නේ බුදුරජාණන් වහන්සේලායි කියන අඩතරමේ දෙන්නගෙන් කෙනෙක් හරි ඕක නැවැත්තුවා නම් තේරුණාට පස්සෙවත් අඩුමතරමේ මධ්‍යම වයසට එනකොටවත් නැවැත්තුවා නම් එහෙනම් මධ්‍යම වයසටදී හරි දරුව ලැබෙන්න තිබ්බා දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැවැත්තුවා නම් ඒ කෙනාගේ පැත්තෙන් හරි ඒක නවත්තුපු එකේ කුසලයටවත් දරුව ලැබෙන්න තිබ්බා නමුත් දෙන්නම එකතු වෙලා කරපු කර්ම විපාකේ දෙන්නටම විඳවන්න වෙනවා ආත්ම ගණන් ඒ විපාකේ මේ වෙලාවෙත් ඔබ විඳවන්න කිව්වා ඒතර බලන්න මම ඉතින්ද කල්පනා කරේ දැන් කර්මයක් බලපාලා මේ ප්‍රශ්නයක් මෙතන මේ දරුව නොලැබීමේ ඒ දැන් එකතර රෝගයක් නේ එක පැත්තකින් බැලුවම දැන් ඇයි වෛද්‍යවරු හම්බෙන්නේ නැන්නේ දරුව නැති වුණාම වෛද්‍යවරයෙක් හම්බෙන්නේ අසනීපයකටනේ නැත්නම් ඉතින් යන්න බෑ වෙන කොහෙට හරි එතකොට පින්වත්නි දරුවෙක් නොලැබීම කියන හේතුවටත් කර්මය බලපාලා තියෙද්දි බුදුරජාණන් වහන්සේ පිළියමක් තිබ්බනම් රජතුමනි දැන් කෝකනද ප්‍රාසාදය වගේ මහා මාලිගයක් හදාගත්ත මිනිසෙකුට ඔබ හිතන්නේ ජීවිතේ කොච්චර අඩුවක් ඇද්ද ඒකේ කියන්නේ මගෙන් පස්සේ මේ මාලිගාව ලියන්නවත් කෙනෙක් නැහනේ කියලා මිනිස්සුර මහා ජීවිතේ අඩුවක් එහිම මිනිසෙක් දරුවෙක් ලැබෙන්න ඔය කර්ම විපාකේ ගෙවෙන්න මොනවා හරි පිළියමක් තියනවා කියලා දැනගත්තොත් ඕන දෙයක් කරයිනේ අර අච්චර මේ තජ් මහල් වගේ මහා විශාල මාලිගයක් හදපු මිනිසයට කිව්වොත් ඕන දෙයක් කරයි ඔබ මෙන්න මේ පින කරන්න කිව්වනම් කිසිම ආයු වෙනෙන්නේ කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ වෙලාවේ ඒ බෝධිරාජ කුමාරයාට ඒකට මේ කර්මය ගෙවන්න ඒකට ප්‍රති මේ කුසලයක් එහෙම දෙයක් පෙන්වන්න අවස්ථාවක් උන්වහන්සේ වෙලාවේ කටයුතු කරන්නේ නැහැ පින්වත්නි එන එකෙන් අපිට එක දෙයක් තේරෙනවා ඇතැම් කර්මජ රෝග තියෙනවා ඒ කර්ම විපාකයේ ගෙවලා අවසන් කරන තුරු අපිට එකින් බේරිල්ලක් නැති කර්ම රෝග තියෙනවා ඒක හොඳට මතක තියාගන්න ඒකෙදි අපි කොච්චර කුසලයක් කරන්න උත්සාහ කරත් මොන විදිහේ පිනක් කරන්න උත්සාහ කරත් ඒකෙන් බේරෙන්න බැරිම රෝග තියෙනවා හරි එතකොට ඒක සමහර අවස්ථාවලදී නැත්තම් වෙන්නේ මේකයි ඒ හිතනවා මම දැන් රුවන්වැලි සෑයට අච්චර මේව පූජ කරා ජයශ්‍රී මහා බෝධියටත් ගිහිල්ලා මෙහෙම පූජ කරා දල්දා වහන්සේට මෙව මෙව දීලා තියෙනවා පූජ කරා මම අර පන්සලට මෙහෙම පූජ කරා මගේ කර්ම විපාකේ තාම මට ගෙවා ගන්න බැරුණා මේ මේ කිසි පිනක් හරි ගියේ නැහැ කිසි වැඩක් නැහැ මේ පින් කියලා අන්තිමට වර්තමානයේ කරපු කුසලයට ගරහා කර ඉන්න අර අකුසලේ විපාකේ හින්දා තමන්ගෙම කරගත්ත කර්මයක් වෙන කවුරුත් ඇවිල්ලා මේ ගිනුමට දාලා තමන්ගේම අතීත විපාකයක් තමන් ගෙවද්දී වර්තමාන කුසල විපාකෙට ගරහා කර කර තවත් අකුසල රැස් කරගන්න පුළුවන් ඕක දැනගෙන හිටියේ නැත. එතකොට පින්වත්නි මම මේ කියන්නේ ඇතැම් කර්මජ රෝග තියනවා ඒක යටපත් කරන්න කුසල විපාකකින් පුළුවන් ඒවා. අන්න ඒකත් ඔබ මේ වෙලාවේ හිතට ගන්න එක වටිනවා. ලස්සන සිද්ධියක් තියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ අහලා තියෙනවනේ ඔබ අනුරුද්ධ මහරහතන් වහන්සේට නංගි කෙනෙක් හිටියා පින්වත්නි රෝහිණී කියලා. එතකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් උන්වහන්සේගේ ගමට වැඩිය වෙලාවක එදා ඒ වෙලාවේ මේ ගමේ ඔක්කොම ඇවිල්ලා නංගි ඒ රෝහිණී කියන නංගි ඇරෙන්න පවුලේ හැමෝම ඇවිල්ලා. පස්සේ පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ අහනවා ඥාතින්ගෙන් කෝ නංගි අනේ ස්වාමීන් යාට පොඩි ප්‍රශ්නයක් ඒ නිසා ආවේ නැහැ කිව්වා රෝහිණීට එන්න කියන්න කිව්වා පස්සේ මොකද උනේ ලැජ්ජයි දැන් කෙල්ලට එන්න හේතුව පින්වත්නි ඇඟ පුරාම මහ දද වගේ අර කුෂ්ඨ වගේක් හැදිලා මේ රෝහිණී ලස්සනට හිටපු නංගි කෙනෙක්
එක පුරාම කුෂ්ඨ හැදිලා මූණත් කුෂ්ඨ වලින් වැහිලා කියන්නේ දැක්කම අප්‍රසන්නයි කෙනෙකුට බලන් ඉන්න බැරි අප්‍රසන්නකමක් තියෙනවා පෙනුමෙන් දැන් මෙයන් ලැජ්ජයි මිනිසුන්ට මූණ දෙන්න මෙයා ගේ අස්සටම වෙලා හිටියේ එලීටවත් බහින්නේ එතකොට දැන් මේ කුෂ්ඨ මෙහෙම හැදිලා මේ විඳින විපාකෙත් එක්ක අනුරුද්ධ මහරහතන් වහන්සේ දන්නවා මේකට යම් පිළියමක් කරන්න පුළුවන්ද බැරිද කියලා මොකද උනේ දැන් අයණ්ඩි මහන වෙලා මේ රහතන් වහන්සේ නමක් වයිද්දී මට කතා කරා එන්න කියලා රහතන් වහන්සේගේ වචනයට මට කොහෙත්ම පිටුපාන්න බෑ මට යන්න වෙනවා රෝහිණීට දැන් යන්නත් ඕනේ හැබැයි යන්න ලැජ්ජයි සාමාන්‍යයෙන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ gedara ඉන්නකොටවත් මේ නංගි කවදාකවත් අයියාගේ වචනෙට පිටින් ගියේ නැහැ. එච්චරට කීකරුයි අයියාට. දැන් එක පැත්තකින් අයියා වශයෙන් අනිත් පැත්තේ රහතන් වහන්සේ නමක් වශයෙන් මේ එන්න කියපු එකට ආයි පිටුපාන්න බැරි හින්දා කවදාකවත් ගෙයින් එළියට බහින්න නැතුව හිටියේ මේ කුෂ්ඨ හැදුනත් හරි ජීවිතේ පළවෙනි වතාවට ඔය කුෂ්ඨ හැදුනත් අතරේ එළියට බැස්සොන්න පළවෙනි දවසේ. අර දිග 70ක් ඇඳගෙන සම්පූර්ණ අත ඔක්කොම ඇඟ වැහෙන ඔළුවටත් මොකක් හරි දාගෙන ඉන්නේ නැති මේ වහගෙන ආවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟ කිව්වානේ ස්වාමීනි මං හරියට මේ ඇඟේ තියෙන වේදනාවලටත් වඩා මානසිකව පුදුම විදිනව වේදනාව විඳිනව මේකත් එක්ක මට සමාජයට මුණ දී ගන්න බැරුව කියලා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ රෝහිණීගෙන් අහනවා ඔයාට පුළුවන් ද ස්වාමීන් වහන්සේලාට ආසන ශාලාවක් හදන්න. මේ හැබැයි වෙන කාගෙන්වත් ධනය අරගන්න බෑ. ඔයා ඔයාගිම මුදල් වලින් හදන්න ඕනේ. ඒත් පින්වත්නි රෝහිණී කිසිම මේ රැකියාවක් ජොබ් ව්‍යාපාරයක් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඇය කල්පනා කරා මම මගේ ධනයෙන් හදන්න කොහොමකෝ මට සල්ලි. අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙලා යහනෝ නංගි වාට රත්තරන් බඩු ඔයාගේ ආභරණ මොනවද තියෙන්නේ කොච්චර තියෙනවද කිව්වා මෙච්චර මේ මේම තියෙනවා. හරි එහෙනම් ඒව මිල කරලා ඔයා ඒ මුදල් වලින් මේ ආසන ශාලාව හදන්න කිව්වා. තමන් සතුව තේච්ච සියලුම ආභරණ ඇය පින්වත්නි විකුණලා ඒ මුදල් වලින් ස්වාමින්වහන්සේලාට දෙමහල් ආසන ශාලාවක් හදනවා. ඒ ආසන ශාලාවේ ඉතාම අලංකාර ආසන ශාලාවක් අනුරුද්ධ මහරහතන් වහන්සේ හරිම පිළිවෙලකට ඒකට අවශ්‍ය උපදේශක දුන්න උපදෙස් දුන්න මේ ආසන ශාලාව කොහොමද පිළිල කරන්න ඕනේ කියලා ඒ ඔක්කොමත් කරලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තවදුරටත් කිව්වා දැන් මේ ආසන ශාලාවට වඩින හැම ස්වාමීන් වහන්සේ නමකටම පෑන් පූජා කරන්න ඕනේ ඔයාම ඔයාගේ අතින් උපස්ථාන කරන්න ඕනේ ඔයා ඔයාගේ අතින් ස්වාමීන් වහන්සේලාගේ මේ ආසන ශාලාව අමදින්න ඕනේ ආසන ශාලාවෙන් පිට මිදුල අමදින්න ඕනේ ඒ වගේම ආසන ශාලාවේ මේ අභ්‍යන්තරය ඇතුළත පිරිසිදු කිරීම හැම දෙෙම රෝහිණී ඔයා ඔයාගේ අතින් කරන්න කිව්වා. දැන් ඇය ඒ විදිහටම අර ඇඟත් වහගෙන මේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට අතුපතු ගානවා, පෑන් පූජ කරනවා, දානි පූජ කරනවා හැම දෙෙම දැන් උපස්ථාන කටයුතු ටික කරනවා ඇය. දවසක් බුදුරජාණන් වහන්සේ මේ ආසන ශාලාවට වැඩියා. එදා භාග්‍යතුන් වහන්සේ ඇයට කතා කරනවා. කිව්වා ඔබ දන්නවද රෝහිණී ඔබ අද මේ කුෂ්ඨ රෝගයක් හැදිලා ඇඟ පුරාම ඒකෙන් මේ ඉතාම දැඩි වේදනාවකින් කායිකවත් මානසිකවත් මේ වේදනාව විඳින හේතුවක් තියෙනවා ඔබට මේ රෝගය කර්මජ රෝගයක් විදිහටයි හටගත්තේ මේ කර්මජ රෝගයට හේතු වෙච්ච අතීත විපාකයක් තියෙනවායි කිව්වා අනේ ස්වාමීනි මොකද්ද කියලා ඇහුවා කලින් ඔබ බරණස් රජුරුවන්ගේ දේවියක් වෙලා ඉපදිලා හිටියා කලින් ආත්මික දැන් ওই සාමාන්‍ය රජවරුන්ට තව බිසෝරු ඉන්නෝනේ බිසෝරු අතරේ සමහරලාට ඉරිසියාව නිසා නොයෙකුත් කොමන්ත්‍රණ වෙනවා එතකොට දැන් මෑය මොකද කරලා තියෙන්නේ අතීතයේ එදායේ ඒ රජකම් කරන මේ රජුරුවන්ගේ දේවිය විදියට ඉන්නකොට තවත් එක දේවියක් එක්ක මහා ඉරිසියාවකින් ආපු ක්‍රෝදෙට එක එක සැලසුම් හදලා තියෙනවා ඇයට දුක් දෙන්න. ඒ දුක් දුන්න දුක් අතරේ තව එක දුකක් තියෙනවා. කහඹිලියා කුඩු කරලා
ඇඳපුරාම ඒ කුඩු ඉහලා සේවිකාව ලව්වා ඔය සමහරලාට ඔබ දැකලා තියෙනවා පිටිවර පිටි වගේ දේවල් අරගෙන මේ සෙල්ලමට ගහනවා එක එක්කෙනාට ඒ වගේ මේ කහඹිලියක් කුඩු ඩස්ට් එක හදලා පිටි විදියට මේක ගහනවා සෙල්ලමට විදියට නිකන් සෙල්ලම් කරන්න වගේ අර එක එක මේ විහිළු කරගෙන ඇවිල්ලා ගහනවා ඇඟපුරාම ඊට පස්සේ අර දේවිය ඒකට කසන් අරගෙන සෑහෙන තුවාල කරගෙන ගොඩාක් වේදනාව විඳලා තිනවා කාලයක් තිස්සේ ඇයි ඒ විඳපු වේදනාව දැන් බලන්න ඔබ එතන හිතලා සාමාන්‍ය එකට ඉන්න දේවිවරු එතකොට අර පොඩි කුමන්ත්‍රණයක් ඉද හිතට ආපු තරහකට ඉරිසියාවකට මොහොකට හරි කරපු දෙයක් නමුත් ආත්ම ගාහනක් මෙයා මේකට විඳවලා තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කර්ම විපාකේ මතක් කරලා කිව්වා අනුරුද්ධ ඔබට දීලා තියෙන කරන්න කියපු මේ පිළියම බොහොම වටිනවා. ඇයි දැන් ස්වාමීන් වහන්සේලාට පහසුකම් හදන්නේ? ආසන ශාලාව හදලා පහසුකම් හදලා. අසුන් ගන්න පිළියෙල කරලා, පෑන් වළඳන්න පහසුකම් හදලා දෙනවා. හැමදලා ඔක්කොම පිරිසිදු කරලා පහසුකම් හදනවා. ඒ කියන්නේ එදා දුකක් දුන්න එකේ විපාකයක් ඇය වින්දා දැන් ඒකට සැපක් ස්වාමීන් වහන්සේලා දෙසා සැපය පූජා කරනවා උන්වහන්සේලාට පහසුව හදාහද. එතකොට දුකට ප්‍රතිවිරුද්ධ දේ සැපය. එතකොට දුක ඇති කිරීමෙන් අද දුක් වේදනාවක්ම විඳිනවා නම් ඒක මැකෙන්න කරන්න තියෙන කුසලෙ මොකද්ද? සැපය ඇති කරන කුසල් පුළුවන් තරම් කරන එක. දැන් ඒ දේ කරමින් මොකද උනේ? ඇය බුදුරජාණන් වහන්සේ වෙලාවේ කරපු ඒ කර්මයේ විපාක විඳගෙන සසරේ භයානකකම ගැනත් පෙන්නලා උන්වහන්සේ ආර්ය සත්‍ය ගැන කියලා දෙනවා මේ වගේ දුක් වේදනා විපාක විඳ විඳ මේ සසරේ අනේක තුල ලේසි පහසු නෑ මේ කියන්නේ මේ ධර්මයේ අවබෝධ නොවීමේ තියෙන විපාකින භයානකකමනේ අවිද්‍යාව තුල එදා ඇතිවෙච්ච ක්‍රෝධ සිතුවිලි ක්‍රියාවට නගලා ආත්ම ගණන් විඳවනවා මේ අවිද්‍යාවක තරම බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවේ භයානකකම පෙන්වලා දුන්නා එතකොට ඇය තණ්හාව නිසාමයි ඒ වෙලාවේ වගේ ක්‍රියාවක් කළේ එතකොට ඒ තණ්හාවේ ස්වභාවය මේව පෙන්වලා දෙනකොට ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති වෙනවා රෝහිණීට අර කුෂ්ඨ රෝගේ තියෙන අතරෙම ඇය සෝතාපන්න ඵලයට පත් වෙනවා පස්සේ ඇය ඒ ජීවිතය තුළ කිසිම කුෂ්ඨ රෝගයක් නැති හොඳ දීප්තිමත් සමක් තියෙන නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා පින්වත්නි අර කුසලේ විපාකෙට අර ස්වාමීන් වහන්සේලාට පහසුකම් හදපු එකේ ඒ කුසල විපාකෙටම ඒ දීප්තිමත් වෙනවා දිට්ඨධම්ම වේදනීය මේක තියෙන වෙනස ඒකයි නැතු මේ ඒ ජීවිතේ කර්මෙ මරණකම විඳෙව්වේ නැහැ එතන අපිට පේනවා දැන් අර බෝධිරාජ කුමාරයාගේ බිරිඳට දරුවෝ නැතිවීමට පිළියමක් තිබුණ නැහැ ඒ කර්මෙ ගෙවන්නම වුණා හැබැයි දැන් මෙතන රෝහිණීට ඒ කර්ම විපාකේ අවසන් කරන්න කුසලයෙන් කපන්න පුළුවන් වුණා කුසල විපාකයක් රැස් කරලා එහෙනම් මේකෙදි තේරුම් ගන්න මේ කර්මජ රෝග අතරේ අවස්ථා දෙකටම බලපාන තැන් තියෙනවා සමහර විට ඔබ යම් කුසලයක් යම් පිනක් රැස් කරනකොට ඔබ විඳින ඒ දුක් වේදනාව ඒ රෝගය අවසන් වෙන්නේ කුසලේ මේ ජීවිතයෙන් බලපාන්න පුළුවන් සමහර විට මේ ජීවිතේ බලපාන්න නැති වෙන්න පුළුවන් මේ ජීවිතේ කුසලේ හේතු වෙන්න නැති වෙන්න පුළුවන් හැබැයි ඔබ මතක තියාගන්න ඔබ කොහොම වුණත් අපි දැන් හරියටම දන්නේ නැහනේ අපිට හැදිච්ච රෝගේ කර්මජ රෝගයද නැද්ද කියලා දන්නේත් නැහැ කර්මජ රෝගයක් නම් මේකට අපි කුසල් රැස් කරනකොට මේ කුසලෙට අපි මේ කර්ම රෝගය සනීප කරගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා දන්නේත් නැහැ එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ ඕන එකක් වෙච්චා ඔබ කුසලේ රැස් කරන්න ඔබේ කුසල රැස් කරනකොට දිට්ඨධම්ම වේදිනියවම සුවපත් වෙනවා නම් ඔබට මේ ජීවිතයේ සැපය ලැබේ. දැන් මේ විඳින විපාකේ දිට්ඨධම්ම වේදිනියව සනීප කරන්න බැරි ඒකාන්ත විඳින්න වෙනවා නම් ඔබට ඒ විපාකේ කොහොම වුණත් ඉතින් උඩපැන්නත් ඒක විඳින්න වෙනවනේ පින්වත්නි. ඒ නිසා ඒක ඒකාන්තයෙන් විඳින්න වෙනවා නම් ඔබට තියෙන්නේ ඔබ මේ ජීවිතේ විශ්වාසය තියාගෙන අර කරන පිනට ගරහ කරන්න එපා මම මෙච්චර කුසල් කරා තාම මේක සනීපුන්නේ නැහැ කිය කිය විශ්වාසය තියාගෙන මේ ජීවිතේ සනීප නොවුනත් ඔබට අතීත ආත්මයකට හෝ පින්වත්නි ඔය කරන කුසලයේ බලපානවනේ ඒ කියන්නේ මේ කර්මෙ දිග් ගැහෙන ආත්ම ගණන් දිග් ගැහෙන එක හරි අඩුතරමේ නැති වෙන්න පුළුවන් ඒ නිසා කොහොම වුණත් කර්මජ රෝගයක් වෙනුවෙන් ඔබ ප්‍රතිවිරුද්ධ පුණ්‍ය විපාක රැස් කරන්න බලන්න
තව කෙනෙකුට පහසුකම් හදන්න බලන්න සුවපත් භාවය පිණිස කටයුතු කරන්න බලන්න දිට ධම්ම වේදනියව සමහර ලාවට ඔබේ සමීප කෙනෙක් විපාකයක් විඳිනවා නම් ඒ කෙනා වෙනුවෙන් ඔබ නොයෙක් ආකාරයේ කුසල විපාක පුණ්‍ය විපාක රැස් කරන්න බලන්න දැන් සමහර ලාට අපිට ඕකෙදි හිතෙන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ නැගණියට තිබ්බේ හැම මේ කුෂ්ඨකින් හැදිච්ච මේ රෝගය දැන් සමහර ලාට අපිට ඕකෙක පාට හිතෙන්නේ නංගි ඔයා මේ කුෂ්ඨ රෝග හැදිච්ච අයට ගිහලා උපස්ථාන කරන්න කියලා අපි කියයි. ඒ කියන්නේ කුෂ්ඨ රෝගෙට තියෙන පිළියමට මේ හොඳම කුසලේ තමයි තවත් කුෂ්ඨ රෝගයක් හැදිච්ච කෙනෙකුට ගිහලා උපස්ථාන කරලා එයාට සනීප වෙන්න උදව් කරන්න. ඒ පිනට ඔයා සනීප වෙයි කියලානේ අපි කියන්නේ. නමුත් බලන්න මෙතන ස්වාමින්වහන්සේwidetilde වෙනස්ම පැත්තක්. ඒ කියන්නේ ස්වාමින්වහන්සේලාට සැපේ පිනිස අවස්ථාව හැතුව පෑන් පූජ කරලා ස්වාමින්වහන්සේලාගේ තෙහෙට්ටුව වෙහෙස නැති වෙන විදිහට උන්වහන්සේලාට පහසුකම් හදලා දුන්නා. හදලා දැන් නිකන් හිතන්න මිදුල අමදිනේක ඇතුළෙත් හරි ලස්සන ගැළපීමක්නේ. මිදුලේ කොලරොඩු වැටිලා අර අපවිත්‍ර වෙලා තියෙනකොට හරියට කුෂ්ඨ රෝගය ඇතිච්ච හැම වගේ හැමතැනම කොළ විසිරිලා වැටිලා අපවිත්‍ර වෙලා තියෙනකොට එතකොට ඒ සංඝයාගේ ඒ හදපු අසුන්හල අර විදියට පිරිසිදු කරලා අමදිනකොට ඔබ හිතන්න අර මේ එහෙම එහෙ කොළ වැටිලා අපවිත්‍ර වෙච්ච පොළව හරි ලස්සනට පිළිවෙලකට දැක්කම ප්‍රේමනාප වෙනවා අමදපු ගම. එහෙනම් ඔබට එතෙන්දි තේරෙනවා කුෂ්ඨ රෝගයට සනීප වෙන්න ඒ අමදින එකපව බලපාන. දැන් සමහර වෙලාවට ඕවගේම කර්ම විපාක විඳපු ඇතම් චරිත ඉන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයකත් උන්වහන්සේගේ බිරිඳ ඒ ගිහි කාල බිරිඳ කාශ්‍යප බුද්ධ ශාසනයේදීත් ඔය වගේම කර්ම විපාකයක් විඳ තැනක ඇයට ඒ කියන්නේ පුදුමාකාර විදිහට පින බලපෑවා මහා සෑරජානන් වහන්සේ නමක් වෙනුවෙන් ඒත් ඔය තමන් සතු තෙච්ච රත්තරන් බඩු ඔක්කොම වෙන් කරලා රත්තරන් ගඩොලක් හදලා පූජ කරා. ඒ වගේ පින්වත්නි සමහරලාට භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන යම්කිසි පුණ්‍ය විපාකයක් රැස් කරගන්න තැනක් දෙයක් තිබ්බොත් ඔබ ඒකෙදි කටයුතු කරන්න. ඔබට තව කෙනෙකුට සැපේ පිණිස ඇති කරන කුසල් රැස් කරනකොට ත්‍රිසංගත සතෙකුට හෝ වේවා. ඔබට පුළුවනි ඒ සතාගේ සැපේ පිණිස කටයුතු කරන්න. අපි මේ සසරේ අනන්ත කොච්චර කරලා ඇද්ද අපිට දුක් විපාක පස්සෙන් එළවගෙන එන විවිධ වගේ එක එක්කිනාට දුක් දුන්න කර්ම විපාක කොච්චර මේ සසරේ අපි රැස් කරලා ඇද්ද? අපි කොච්චර සතුන්ට ගහලා ඇද්ද? අපි කොච්චර එක එක්කිනාට ඇනුම් පද කියලා ඇද්ද? අපි කොච්චර මේ සසර එක එක්කිනාට නොඑක් විදියට ඔයගේ සෙල්ලමට දුක් දීලා ඇද්ද? විහිළුවට දුක් දීලා ඇද්ද? ඊතර මේ දුන්න දේවල් තව කීයෙන් කීයක් විඳලා අවසන් කරලා නැතුව තව පස්සෙන් එනේව ඇද්ද? ඔබට නොහිතුණාට අපි මරණාසන්න මොහොතේ මරණයටපත් වෙනකොට උනත් පින්වත්නි අතීතයේ ඔයගේ ඉතුරු වෙච්ච දෙයක් නිසා මරණයටපත් වෙනවා වෙන්න පුළුවන්. අපි බොහෝ විඳවලා මැරෙනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. සමහරව එහෙම එකක් දැක්ක ගමන් හිතනවා අයියෝ මෙයා කොච්චර හොඳට සිල් රැකන් හිටියද කොච්චර හොඳට හිටියද මේ හිතා ගන්න බෑ එහෙම හිටපු කෙනායි මෙහෙම මැරුණේ කියලා. මේ මේ ජීවිතේ සිල් රැකන් හිටියට අතීත ආත්මවල මොන වගේ විපාක තියෙනවද කවුද දන්නේ? ඉතින් ඒක හින්දා හැමදේම හැම රෝගෙම කර්මයට බැර කරන්නත් එපා. වුණ දැන් පැහැදිලි ඇති දේශනාවේදී පිත නිසා වෙන රෝග තියෙනවා, සෙම නිසා හැදෙන රෝග තියෙනවා, වාතේ නිසා හැදෙන රෝග තියෙනවා, සන්නිපාතේ නිසා හැදෙන රෝග තියෙනවා, ඊට පස්සේ ඍතු විපර්යාසයන්ගේ තියෙන බලපෑම් වලින් හැදෙන රෝග තියෙනවා. තව මේ තමන්ගේ කය තමන් වැරදියට පරිහරණය කිරීම නිසා වෙන කර්ම විපාක තියෙන රෝග තියෙනවා. තව කෙනෙකුගේ යම්කිසි උපක්‍රමයක බලපෑමෙන් වෙන රෝග තියෙනවා. සමහර ලාවට කර්ම විපාක නිසා බලපාලා හැදෙන රෝගات තියෙනවා. එහෙනම් දැන් මේ රෝග වලට විවිධ හේතු බලපානවා. ඒකාන්තයෙන් කර්මයේම බලපෑමක් නෙමෙයි. හැබැයි යමෙකුට කර්මයේ බලපෑවොත් එහෙම බොහෝ විට බෙහෙත් අහන්න නැති වෙනවා.
අන්නේම කෙනෙකුට හොඳම දේ තමයි පුළුවන් තරම් කුසල් රැස් කරන්න ඊට ප්‍රතිවිරුද්ධ පුණ්‍ය විපාක රැස් කරන්න ඒ පුණ්‍ය විපාක වල මේ ජීවිතේ සුවපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් උනා නැතා කරන් කොහොම වුණත් Taman ඒ රැස් කරන කුසල විපාකෙන් ඔබට මේ සසරටම ප්‍රයෝජනෙ පිණිස ඒ කුසලේ ඒකාන්තෙන් හේතු වෙනවායි කියන එකත් සිහිය තියාගන්න ඔබ සියලු දෙනාටම පින්වත්නි කොරෝනා කාලෙත් කියන්න තියෙන ඕක තමයි සමහර ලාට කොරෝනා හැදිච්ච අයගේ යම් කිසි කෙනෙකුට කොරෝනා හැදිලා විපාක විඳවන්න පුළුවන් මේ ස්වභාවිකව මේ සිද්ධ වෙන ධර්මතාවයට මූණ දෙන කෙනෙක් විදියට සමහරට කර්මයේ බලපාලත් කෙනෙකුට කොරෝනා හැදෙන්න පුළුවන් එතකොට කර්මයේ බලපාලා කොරෝනා හැදිලා ඒ කර්ම විපාකෙටම විඳවලා මරණයටපත් වෙන කෙනෙක් උනත් ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ විවිධත්වයේ සෑම රෝගයකටම එකසේ තියෙනවා ඒ විවිධ රෝගවලදී විවිධාකාරයෙන් විඳින වේදනා කොහොමුණත් ඉපදිච්ච නිසානේ කියලා අවසානයේ හිතන එක තමයි හොඳම දේ මොකද පිතින්ද හැදුනත් ඉපදිච්ච නිසා සෙමින්ද හැදුනත් ඉපදිච්ච නිසා වාතින්ද හැදුනත් ඉපදිච්ච නිසා සන්නිපාතයට හැදුනත් ඉපදිච්ච නිසා ඊට පස්සේ ඍතු විපරියාස බලපාල හැදුනත් ඉපදිච්ච නිසා තමන්ගේ කය තමන් පරිහරණය වැරදියට පරිහරණය කිරීමෙන් හෝ අනුන්ගේ උපක්‍රමයෙන් වෙච්ච දෙයක් වුණත් ඒත් ඉපදිච්ච නිසා කර්මයෙන් නිසා විපාක වින්දත් කර්මජ රෝගයක් ඉදිරියේ ඒත් ඉපදිච්ච නිසා. ඉතින් මොන රෝගිනුත් මිදෙන්න තියෙන හොඳම පිළියම තමයි ඉපදීමෙන් නිදහස් වෙන එක කියලා තේරුම් ගන්න. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගන්න තුරුම ඔය හැම ආකාරයකින්ම විවිධ රෝගවලට මුහුණ දෙන්න. මොකද ඉපදිච්ච කෙනා රෝගයට පත් වෙනවමයි. ඒක දෙවියන් අතරට ගියත් කොහෙ ගියත් ලෙඩ වෙන එක ලෙඩ වෙනවා ලෙඩවලට විවිධ හේතු බලපායි හැබැයි මොන හේතුවත් යටත් වෙනවා ඉපදීමට ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ අවබෝධ කරගෙන ඉපදීමෙන් නිදහස් වෙන දවසක ඔබට මේ සියලුම කර්මයන්ගෙන් නිදහස් වෙන්න ලැබේවි ඔබට පින්වත්නි එතෙක් මේ ඉපදිච්ච සත්වයාගේ ලෙඩවලට බලපාන හේතු වලින් නිදහස පිණිස ඔබ හැකි තරම් තව කෙනෙකුට දුකක් ඇති නොවන ආකාරයට තව කෙනෙකුට සැපයක් ඇති වෙන ආකාරයට තමන්ගේ ජීවිතය හසුරවන්නට උත්සාහවන්ත වෙන්න ඔබට ඔබේ සැපය පිණිසම ඒ හේතු වේවි කියලා මේ වෙලාවේ අවවාදයක් විදියට මේ වර්ෂයේ ආරම්භයේ සිදු කරන අනුශාසන අතර අනුශාසනයක් විදියට ඔබට සිහිපත් කරනවා ආශිර්වාද කරනවා මේ අවුරුද්ද පුළුවන් තරම් තව කෙනෙකුට සැපේ ඇති කරන දේ හැකි තරම් කරන්න උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරනවා සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේම සියලු වේදනාවන්ගෙන් නිදහස් වීම පිණිස හැම පිනක්ම හේතු වෙත්වා සියලු කුසල් හේතු වෙත්වා මේ උතුම් අනුශාසනය තේ සඳහා උපකාර වෙත්වා කියලා සෙත් පතනවා සෙනසුරාදා සිටින තසපුවේ ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ධර්මයෙන් කර්මය පිළිබඳව විග්‍රහයක් කළා බොහොම අපූර්ව ලෙසින් අද දවසේ අනුශාසනාව තුළ ඔබ ශ්‍රවණය කළා බොහොම ගෞරවනීය ආකාරයෙන් මේ සම්බන්ධව යම් යම් ප්‍රශ්නත් මතුවෙන්නට පුළුවන් අපි ඔබට ආරාධනා කරන මේ ප්‍රශ්න තියෙනවා නම් කර්මය සම්බන්ධව අපට ඉදිරිපත් කරන්න ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් අපත් සමග ඒ සඳහා කතා කරන්නට ඕන දුරකථන අංකය අපි ඔබට සිහිපත් කරන්නට කැමතියි 011-2-55-33-63 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ ධර්ම සාකච්ඡාවට නවතවරයක් බොහොම ගෞරවයෙන් සෙන්සුරාදා සිටින තසුපුවේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ සාකච්ඡා ආරම්භයට මත්තෙන් සිහිපත් කරන්නට ඕන පෙරපින් තියෙන අපේ පින්වතුන් පිරිසක් සිදු කරන පින්කම පිළිබඳව net fm රේඩියෝව ලංකාවේ කොතනක පින්කමක් කළත් ඒ පින්කම් වෙනුවෙන් නිරන්තරයෙන්ම සහභාගී වෙනවා සහභාගී වෙන පමණක් නෙවෙයි ඕනට පුළුවන් ආකාරයෙන් ඒ පින්කමට උදව් උපකාර කරනවා මොනරාගල net ශ්‍රාවක පිරිස කිව්වම බොහෝ දෙනෙක් දන්නවා මොකද එන පින්කම් වලදී අපේ පින්කම් වලදී ඒ පින්වතුන් ඒ ශ්‍රාවක පිරිස හැමදේම දන්සල් දෙන්නට පුරුද්දක් තියෙනවා අපේ හැමදෙරණේ ඉතින් මේ පින්වතුන් සිදු කරන පින්කමක් ගැන අපි සිහිපත් කරන්නට ඕන මම පෙරත් සිහිපත් කළා පෙර වැඩසටහනකදී මේ පින්කම දොඹගහ වෙන ගංගොඩගම යශෝදාරාමේ උඩික්කපුවාරේ ධම්මසිරි සිල්මාතාවගේ 60 ජන්මදිනය නිමිත්තෙන් සිදු කරන පින්කමක් අද ආරම්භ වුණා උදෑසන ළියදන් දීමේ පින්කමත් එක්ක හෙටෙහි භාවනා කුටි ඉදිකරන සසුනට පූජා කිරීමේ පින්කමක් සහ සාංගික දානමය පින්කමක් සිදු කරනවා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන අපේ තෙන්නකොන් මහත්මයාතුලේ පිරිස හැමදේම මේ වගේ
වටිනා පින්කම් කරන පිරිස් ඒ නිසා මේ පින්කමට ඒත අදාසන්න ප්‍රදේශයේ පින්නතුන්ට සහභාගී වෙන්නට පුළුවන් හැබැයි මතක තබා ගන්න මීටරේ දුරයි කොරෝනා නීති රීති පිළිබඳවත් කල්පනාවෙන් මේ පින්කමට සහසම්බන්ධ වෙන්න කියන කාරණය සාකච්ඡා ආරම්භයේදීම සිහිපත් කරන්නට කැමැති අපි හැමදෙරණි අපි සාකච්ඡාව ආරම්භ කරමු මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ මේ කර්මය පිළිබඳව ඔබ වහන්සේ විග්‍රහ කළා ඒ විග්‍රහය කරන විට නැත්නම් අනුශාසනාව අහගෙන ඉන්නකොට මට දැනුණ දෙයක් අපේ ශ්‍රාවකයන්ටත් දැනෙන්නට ඇති කර්මය පිළිබඳව එක පැත්තකින් කර්මය විශ්වාස කිරීම මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා අනිත් පැයෙන් කර්මය ඕනවට වැඩිය විශ්වාස කරලා ඒ අන්තගාමීවත් තත්ත්වයට වටනොත් එහෙම එතනත් මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා එතකොට මොකක් කරේ මෙතන අපි පිළිගත යුතු තැනක් තියෙනවා ඔබ වහන්සේ දේශනාව පුරාවට මේ කාරණාව පැහැදිලි කළා මට හිතෙන්නේ අපි හැමදෙරුනේ අපේ බෞද්ධ ජනතාවට කර්මීය පිළිබඳ විග්‍රහ කරන අනුශාසනාවලදී බොහෝ වෙලාවට හරිය ස්ථාවරයක් පිළිබඳව ප්‍රකාශ නොවීමක් දන්නේ කියලා හිතන සමහරලාට මේ වගේ දැන් හැම දෙයකටම මේක අපේ කර්මය කියලානේ කියන්නේ පැරන්නු කියන්නේ කර්මය කියලා අපි කර්මය කියලා මේ වර්තමානයේදී හඳුන්වනවා බොහෝ වෙලාවට නැත්නම් ඒ කතාව තමයි අහන්න ලැබෙන්නේ ඒ නිසා ඇතැම් වෙලාවට මිනිස්සු වැරදලා බයත් වෙනවා එකපතකින් හොඳකුත් වෙනවා ඒ නිසා අපිට මෙච්චර කාලයකට කර්මය 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 කියලා ඇහුණා පමණක් සහ එහි ආදීනවයන් පිළිබඳ අපි දන්නවා මිස ඒ කර්මය අප වෙත එන අපේ කොයි මොක මේකේ කර්මය කියන ක්‍රියාව නම් ඒ විපාකේ කොයි ආකාරයෙන් දෙනවද කියන කාරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබිලා හින්දාද අපිට මෙහෙම වුනේ අපි එක පැත්තකට කියන්නේ දෙපැත්තෙන් අන්තවාදී වෙන්න ඒක කොහොම වුණත් මිත්‍යා දෘෂ්ටියට වැටෙනවනේ අවසානයේදී නැත්නම් වරුණ දැන් මෙහිමයි සමහර ලාටුන් අපි හිතමු මට මොකක් හරි එක්ක කෙනෙක් නිසා දුකටපත් වීමක් මොකක් හරි දෙයක් වෙනවා අපි හිතමු මට කවුරු හරි කෙනෙක් කරපු රිදවන්න කරපු දෙයක් නිසා මට වේදනාවක් විඳින්න වෙනවා ඔව් මම ඒකනා ගැන හිතේ ගැටීමක් ඇති වෙන්නේ නැති වෙන්න උපක්‍රමයක් විදියට මම හිතාගන්න මේ මමම කරපු මොකක් හරි කර්මයක් වෙන්නේ නැති මට මේ විපාක දුන්නේ කියලා හිතනවා එහෙමයි ඒතර දැන් එහෙම හිතන එක ඇතුලේ අර කිනාගෙන අපිට තරහක් ඇති වෙන්නේ නැතුව මේක මේ අසාධාරණ විදියට මට වෙච්ච ගන්නේ මමම කරගත්ත දෙයක විපාකයක් මේක කියලා එයා ඉතින්ද හිතනවා මේ කර්මයට බහා දාලා කර්මය ඔස්සේ එහෙම බලනකොට එක පැත්තකින් බ්‍රහ්ම විහරණ වල මේ උපේක්ඛා බ්‍රහ්ම විහරණයත් වැටෙනවා එහෙමයි ඒ නිසා ලෙඩක් දුකක් හැදෙනාට පස්සේ හිත වට ගන්න නැතුව මේ කර්ම විපාක මේ විදිහට ගෙවන්න වෙනව මට කියලා මේ සසරේ යනකම් කියලා අපි දන්නවා ධර්මයේ සිහි කරන්න කැමති අය ගොඩක් ලාට මේ කර්මයට ඒ තමන්ට ආපු දුක දාලා සිහි කරන්න හිතනවා එහෙමයි ඒක කර්මයට දාලා බලනවා. ඒ කියන්නේ ධර්මයට වැඩි නැඹුරු වෙලා ඉන්න අය වැඩි වශයෙන් යොමු වෙනවා. ඒක මං කියන වරදක් නෙමෙයි. වරදක් නෙමෙයි. ඇයි ඒ? තමන්ට ආපු යම්කිසි අසනීපයක් හදුනාට පස්සේ මේක මම මොකරි සමහරට මේ සසරේ කරපු කර්මයක් වෙන්නේ නැති කියලා හිතුවා කියලා ඒක කවදාකවත් මේ කියලා කියන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ. ඒ කියන්නේ සමහරට එයා හිතන දේ කර්මයේ නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් එයා හිතනවා මේ මට මොකක් හරි කර්ම විපාකයක් නිසා වෙන්නේ නැති කියලා. තව අකුසල කර්ම රැස් කරන්න තියෙන ඉඩත් අහුර ගන්න. ඉඩ අහුර ගන්නවා. දැන් එහෙම හිතන එකයි. කියන්නේ මොකක් හරි වෙච්ච රෝගයකදී මේක අකුසලයක් මේක මොන හරි කර්ම විපාකයක් කියලා හිතන එකයි. අර දෘෂ්ටියක් විදිහට සෑම ලෙඩක්ම කර්ම නිසා කියන දෘෂ්ටිගත වෙනවා කියන එකයි දෙකක්. තේරෙනවද වෙනස? ඔව් ඒ කියන්නේ තමන් තමන්ගේ මනසේ තියෙනවා දෙයක් හැම ලෙඩේම කර්ම නිසා ආයි කවුරු මොනවාකවත් මන්නම් පිළිගන්නේ මේ ඕනම ලෙඩක් හැම ලෙඩේම කර්ම නිසා කියලා එයාට අර සියලු ලෙඩ ගැන පොදු මතයක් විදිහට එයාගොල්ලෝ තියෙන දෘෂ්ටිය සියලු ලෙඩ කර්ම නිසා කියලා අර කර්ම දායාදෝ කම්ම බන්දු මේ ආදී වශයෙන් හඳුන්වපු නිසා දන්නේ නැහැ සමහරලා දැන් මං කියන්නේ එතන ඉඳලා තමන්ට මොකක් හරි කරදරයක් වුණාම තමන්ට ලෙඩක් වුණාම මේක මොකක් හරි කර්ම විපාකයක් කියලා හිතන්න එක එච්චර يعني ඒකෙන් සමහරලාට තව අර ඔබ කිව්වා වගේ තවත් කර්ම වලට මේ යොමු වෙන්න තියෙන අවස්ථාවපව හොරගන්නවා සමහරලාට තමන්ට ආපු දුක නිසා එතන දැන් මං දැකලා තියෙන සමහරව ඉන්නවා තමන්ට ආපු කර්මයක් හිතනවා මට මෙහෙම කර්මයක් වෙන්නේ නැති සමහරට මේකට බලපෑවේ
මංගියාත්මේ කාට හරි මෙන්න මෙහෙම කරලා ඇති. ඔය කියන්නේ සමහර වෙලාවට කසාද කැඩෙන අය සමහරලා මඩක් කියලා තියෙනවා. ගියාත්මේ මමත් මෙහෙම කරලා ඇති කියලා. මං කාට හරි මෙහෙම කරලා ඇති. ඒතකොට දැන් එයා විපාකය කියලා හිතනවා විතරක් නෙමෙයි කර්මෙත් හිතින් එයාම නිර්මාණය කරගෙන. හිතින් හිතනවා. මේ මේක වෙන්නේ නැති මට මේකට හේතු උනේ කියලා හිතනවා. මං කියන්නේ එහෙම හිතන එක වරදක් නෙමෙයි. හොඳයි. එහෙම හිතන කොට වෙන්නේ මොකද? එයා ආයෙ වගේ කර්ම කරන්නේ නැතුව හිත සකස් කරගන්නවා. එහෙමයි. එතකොට එයාට අර මේ සියලුම කර සියලුම වේදනා මෙන්න මේ කර්ම නිසා කියන දෘෂ්ටිගත වුණ නැති වුණා නම් එච්චරයි. එයා ඒ වෙලාවේ හිතන්නේ වරුණ තනි දෙයකටනේ. එහෙමයි. ඒ මොහොතේ යාට අත්දැකීමක් වෙච්ච තනි දුකකට, තනි රෝගයකට, තනි ප්‍රශ්නයකට තමයි යා හිතන්නේ මේ මේ වෙච්ච දේ නම් අනිවාර්යෙන්ම මොකක් හරි කර්මයක් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මානසික පීඩනයක් තවම වෙනවා මේ තත්ත්වය. තවම වෙනවා. එතෙන්දී හිතපු දේ කර්මය නිසා නොවුනාය කියලා යා හිතපු එක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ නැහැ. මොකද ඔතනම කියන්න ඕන දේ තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ මේ මං රැකියා ස්ථානයේ මේ ඉන්නකොට එක්තරා කෙනෙක් මට මේ විදිහට මේ ගහලා මට එතන මේ සම්පූර්ණ මගේ අතත් පැනලා මං මේ කාලයක් තිස්සේ රෝහල් ගත වෙලා විඳෙව්වා. මේ ඒ අත පැනලා ඒ විඳවපු වේදනාවට මේ මං ඒක නාගෙන ද්වේෂ හිතක්වත් හදාගත්තනේ හඳුරන්නේ. මං හිතාවා මේ මොකක් හරි මම කාට හරි කවදරි ගහන්න නැති ඒ ගහපු එකේ පාකින්ද තමයි අද මම මේ විඳවන්නේ කියලා මං හිත හදාගත්තා. හඳුරන්නේ බැරි වෙලා හරි දැන් ඔය වෙච්ච දේ කර්මය නිසා නෙමෙයි නම් එතකොට මම මිත්‍යා දෘෂ්ටියකද කියලා කෙනෙකුට බයක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි කියන්නේ ඒ තනි සිද්ධියක්නේ. ඒ තනි සිද්ධිය කර්මයකට ගලපගත්තා කියලා ඒ සිද්ධිය කර්මයටම හේතුවක් කර්ම විපාකයක් උනත් නැතත් අපි හිතමු කර්ම විපාකයක් නෙමෙයි කියලා. ඒත් ඔබ කර්ම විපාකයකට ගලපගෙන හිතලා. හැබැයි තනි සිද්ධිය. එහෙමයි. නමුත් ඒක එහෙම හිතුවා කියලා පොදුවේ හැමදේම දාන්න ඕනේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ එයා දෘෂ්ටිගත වෙනවා කර්මේ ඒකාන්තයෙන්ම සියලු රෝග කර්මය නිසාම සියලු වේදනා කර්මය නිසා කියලා දෘෂ්ටිගත වෙනවා. එහෙමයි. අන්න ඒක හිතන කියන්නේ. දැන් එක නෝනා කෙනෙක් මට මතකයි අර එයා පාරේ මේ පාඩු යනකොට වාහනයක් අප්පගෙන ගිහිල්ලා කකුල පොඩ්ඩක් කැඩුනා. ඉතින් ඒ නෝන ඒ වෙලාවේ අර දැන් කට්ටිය ආව අවසන වෙලා මේ වන්දි ගන්න මෙහෙම කියලා එක එක දේ කියනවා. ඒ වන්දි කියලා තේ නෝනට මේ උසාවියේ නියෝගයකින් මේ මුදලකුත් ලැබුණා. ඒ මුදලත් තේ නෝන මේ පුණ්‍ය කටයුත්තකටම පූජකලා. එයා ඒක එයාගේ මේ මේ කකුලේ බෙහෙත් හේත් කරන දෙයකටවත් වේදන් කරගත්තේ නැතුව. ඉතින් එයා හිත හදාගත්ත කිසිම ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව අර හප්පගෙන ගියපයගෙන මගේ මොකරේ කර්ම විපාකයක් කියලා. දැන් මන් දන්නව එනෝනත් මේ වෙලාවේ මේ දේශනේ හගිර ඉන්නවා. එහෙමයි. ඒතකොට දැන් එයාටුණත් හිතෙන්න පුළුවන් මං හිතපු එක මිත්‍යා දෘෂ්ටියද දන්නේ නැහැ. ඒක තනි සිද්ධිය. ඔබ කිසිම බයක් නැතුව ඕනම තනි සිද්ධියක් තුළ ඔබ හිතන්න හිත හදාගන්න මේ මොකරි මං අතීත කාලේ හරි මේ විදියට කරලා ඇති මං ආයෙත් මේ විදියට නැත්තම් වරණ දැන් බුදුරජාණන් වහන්සේ මේ දුප්පත් කෙනෙක් දැක්කට පස්සේ හිතන්න කියනවා මාත් මේ වගේ අනන්ත මේ සසර ඉඳලා තියෙනවා මෙහෙම. පෝසත් කෙනෙක් දැක්කම හිතන්න කියනවා මාත් මේ වගේ අනන්ත මේ සසර ඉඳලා තියෙනවා. මමෙක් පිච්ච පියෙක් පිච්ච නැති කෙනෙක් නෑ කියලා. නෑ කියලා හිතන්න කියනවා. ඒ වගේ ලෙඩක් දුකක් ඇදෙනවා අපිට මේක මේ මම මෙන්න මෙහෙම කර්මයක් සමහර විට කරලා ඇති. සමහර විට කියන වචනේ හිතන එකත් එතෙන්දි හොඳයි. සමහර විට මම වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර විට මම කාට හරි ওই විදිහට ගහලා ඇති. සමහර විට මම කාට හරි කෙනෙක්ව මේ විදිහට හප්පලා මේ යාගේ කකුල කඩන්න ඇති. ඒක තමයි අද එහෙම හිතන්න හිතන්න යාට කර්ම ගැන බයක් එනවා. යායේ අකුසල් වලින් තව පුළුවන් තරම් ඈත් වෙනවා. සහ අර ඒ හේතුවට කාරකයේ වෙච්ච අදාළ පුද්ගලයාගෙන එන ද්වේෂය නිකම්ම හිතෙන් නැති වෙලා යනවා. ඉතින් ඒක හින්දා මේ අපි මේ අනුශාසනාවට හොඳ පසුවදනක් ඔබ මේ අහපු ප්‍රශ්නේ මේ මේ කොටස කතා කරන එක මට හිතෙන මුළු දේශනාව වංග සම්පූර්ණ කරා වගේ වරණ ඔබ. එහෙමයි. අපි තව කතා බහ කරමු මේ අනුශාසනාව ඇසුරේම දහම් කారణ. අපි ඊට කලින් දුරකථනයට අවස්ථාව ලබා දෙන්න සූදානම්. අපි ශ්‍රාවකය තමයි අපි ඉන්න ශක්තිය. ඔවුන්ගේ පැන අපේ හැමදෙරණ හන්සට යොමු කරන්න තියෙනවා නම් වඩාත් වැඩගත් මේ කොරෝනා සමයේදී ඒ සඳහා අවස්ථාව ඔබට ලැබිලා තිබෙනවා. ආයිබවන් තිරෝසර්ණයි තිරෝසර්ණයි ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කොයි විදිහෙන් සිත රකින්න හැදුවත් නිති පන්සිල්
මොන ක්‍රමයකින් හරි සිල් බිඳෙන ක්‍රමයක් හැදෙනවා. ගෙදර හෝ අවට පරිසරයෙන් හෝ දරුවන්ගෙන් හෝ මොන ක්‍රමයකින් හරි ගෙදර කෙනෙක් හරි බිහි වෙන ඔය සිල් රකින්නගේ තේරුමක් නැහැ කියලා කියන්නේ. ඒත් කර්මයේද කියලා දැනගන්න උමනායි ස්වාමින් වහන්සේ. මේ තා පොඩි අදහසක් තියෙනවා ස්වාමින් වහන්සේ. ලබන සතියේ ඉඳන් පුළුවන් නම් පංච උපාදානස්කන්ධය ගැන කියලා දෙන්න කියලා පොඩි ආරාධනාවක් තියෙනවා අපේ ස්වාමින් වහන්සේට. එක්තරයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වර්ණ මේ දැන් සිල් රකින්න ගියාම බාධා කරනවා බණ අහන්න ගියාම බාධා වෙනවා එහෙමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් මං සමහරවල් භාවනා කරන්න කියලා පටන් ගන්නවා පටන් ගතද මොනවා හරි කරදර වෙනවනේ ඒ කියන්නේ හිතා ගන්න බැරි කරදර වෙනවායි කියන ප්‍රශ්න වෙනවායි කියනවා ඉතින් සමහරෝ එකෙදි මාර බලපෑම කියලා එහෙම මාරයට පවර්ණස්සක් තිබෙනවා මේ මාර බලපෑම දැන් මේ මහත්මිය හව කර්ම බල කර්ම විපාක කියලා කිසිසේත් තමන්ට කරන්න තියෙන පුණ්‍ය විපාකයකට යම් බාධාවක් එනකොට ඒක කර්මයට ගලපලා හිතන්න යන්න එපා මොකද ඒ කියන්නේ ඇතම් දේවල් බොහොම අහඹු ලෙස කර්මයේ බලපෑමෙන් වෙන දේ නැතුව නෙමෙයි වරුණ එහෙමයි නමුත් ඕ වගේ දෙයකට කර්ම බලපෑමක් කියන එක හිතට දෙනකොට වෙන්නේ අපි දැන් ස්වභාවිකව හිතනවානේ කර්ම විපාකයක් කියන්නේ තේක විඳින්න වෙනවා හරිද එතකොට හිතනවා මට කොච්චර ගලත් මේ සීල රැකගන්න ඉඩ හම්බෙන්නම නැත්තේ කර්ම විපාකයකට එතන දාලා උත්තර දීලා ඉවරයි ඔව් කර්ම විපාකයේ ඒ නිසා ඉතින් මට මේක කොච්චර ගලත් හරියන්නේ මේ විදියට ඉතින් සීල ඉඩ ලැබෙන්නම නැහැ මේක කරන්න මොකද මට ලොකු කර්මයක් ඇති මේක කරන්න බැරි කියලා තමන් මේ කුසලෙන් ඈත් වෙන්න පුළුවන් නිකම්ම ඒ නිසා මොනම හේතුවකටවත් කර්මයට දාන්න යන්න එපා මෙච්චරයි කියන්න තියෙන්නේ ඕක ඇයට විතරක් නෙවෙයි කාටත් පොදු ප්‍රශ්නයක් මොකද මේ ලෝකේ මිනිස්සු වැඩිපුර ඉන්නේ ශ්‍රද්ධාවට කැමති අය නෙවෙයි ශ්‍රද්ධාවට අකමැති අය වැඩිපුර ඉන්නේ සීලයට කැමති අය නෙවෙයි සීලයට අකමැති අය වැඩිපුර ඉන්නේ දන් දීමට කැමති අය නෙවෙයි දන් දීමට අකමැති අය වැඩිපුර ඉන්නේ වීරියට කැමති අය නෙමෙයි වීරියට අකමැති අය. වැඩිපුර ඉන්නේ ප්‍රඥාවට කැමති අය නෙමෙයි ප්‍රඥාවට අකමැති අය. ඔය දුක්ඛතා කියන සූත්‍රය ඔය ගැන තියෙනවනේ. එහෙමයි. එතකොට ශ්‍රද්ධාව තියෙන කෙනේ ශ්‍රද්ධාව ගැන කතා කරන්න ගියොත් එහෙම බොහොම සුළු දෙනෙක් තමයි ඒකට කැමති වෙන්නේ. සීල් රකින්න කෙනා සීල ගැන කතා කරද්දී ඉතාම සුළු දෙනෙක් තමයි කැමති වෙන්නේ. ලෝක ස්වභාවයක් තමයි කොතන හරි කුසලයක් කරන්න ගියාම බාධා එන එක. අකුසලයට තමයි නැඹුරු. නැඹුරු ඒ අකුසලයට. දැන් අහගෙන යන්නකො ඕන තරම් ගාන ධර්ම දේශන අහනවද? කැමතිද දේශනයක් අහන්න? කී දෙනෙක් උත්තර දෙයිද අනේ මං කැමතියි කියලා? අද තියෙන්නේ බණක් සහ සින්දුවක්. කැමති තෝරගන්න මොකද්ද කිව්වොත්? බහුතරයක මොකටද කැමතින්නේ? ඉතින් එතකොට බාධා වෙන එක අහන්න දෙයක්ද වරුණ? ඉතින් ලෝකේ වැඩි පිරිසක් ඉන්නේ කුසලයට කැමති පැත්ත වෙන්නනෝ. වෙන්නනවා අපි එහෙම කියන්නේ අපි කැමති කියලා. නමුත් බාධා කරනවා. දැන් අද එක්තරා දරුවෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මේ මගේ පාසල් කාලේ හොඳ කියන අපි ගොඩක් සමීප දරුවෙක් කියනවා මේ පාසල් කාලේ මට ළඟින් හිටපු සමීපම යාළුවෝ ටිකක් මුණ ගැහෙන්න අද හම්බුණා අවුරුදු ගානකට පස්සේ කියලා. එහෙමයි. එතකොට මේ ඒ යාළුවෝ මට මෙහෙම ඕන වෙලාව මගේ දුකකදී කරදරයකදී මම ළඟින් හිටපු කට්ටියක් කියලා කියනකොට මං ඇහුවා ඉතින් කියන්නේ අපි මේ කියන දරුවා වරුණ ගොඩක් කුසල් කරන ළමෙක්. නිතරම මේ මහා සෑ වන්දනාවට කියන්නේ ඔය රෝමලි මහා සෑය වඳින්න යනවා ඉඩ ලැබෙන වෙලාවකම නොඑක් දන්පැන් පූජා කරනවා හොඳට සීල ආරක්ෂා කරන දරුවෙක්. ඉතින් මං ඇහුවා දැන් ඔයාට ඔච්චර ඔයාගේ කල්යාණ මිත්‍ර කියන්නේ පාසලේ බොහොම සමීප ඔච්චර සමීප යාළුවෝ ටිකක් නම් ඔයා ඇයි තනියෙන් මේ පින්කම් වලට යන්නේ? ඉතින් ඔයාගේ යාළුවෝ ටිකත් එකතු කරන් යන්න පුළුවන්. අර මේ මතකනේ ගවේෂි පින්කම් කරපු හැටි වරුණ මේ එකට හිටපු ටී කණ්ඩායමම අරගෙන ගියපු හැටි. ඒ කියන්නේ ගවේෂි පන්සිල් රකින්න ගත්තම ගවේෂි තනියෙන් හිටියේ නේ අනිත් අයවත් පන්සිල් සමාදන් කෙරුවා. එහෙමයි. ඒර අනිත් අය පන්සිල් සමාදන් වුණාට පස්සේ ගවේෂි බැලුවා දැන් මමයි ඒගොල්ලෝ ඔක්කොම සමානයි. මං ඊට වඩා තව සීලෙන් තව වැඩි වෙන්න ඕනේ කියලා තව ශික්ෂාපද අලුතෙන් පටන් ගත්තා. එහෙම අටසිල් රකින්න ගත්තා. අනිත් අයවත් ඒකට ගත්තා. හොම එයා අන්තිමට එළ මහන වෙනවා අනිත් අයවත් එතෙන්ට ගන්නවා. අර තමන්ගේ යාළුවෝ අතහැරියේ නෑ. ඉතින් මම මේ දරුවෙන් ඇහුවා ඇයි ඔයා පුතේ ඔච්චර හැමදේම වාට බොහොම කීකරු ඔයා කියන වචන වලට අනුගතව එකට ඉස්කෝලේ හිටපු ළමයි නම්
වාද කරන පින්කම් වල ඔයා රකින්න සීලය තුලට ඒගොල්ලන්වත් ගන්නකො. එතකොට නේ ඒගොල්ලන්ට ඔයා හැබෑම කල්යාණ මිත්‍රෙක් වෙන්න කියලා මං කියනකොට මොන දේදී යාළුවෝ විදිහට හිටියත් කොහොම හිටියත් මේ වට නම් ඉන්නේ නෑ සඳු කොච්චර කිව්වත් කිව්වා කියලා පෙර පින. ඒතර මේ එක හිටපු යාළුවෝ ටික. ඉතින් ඒ ඔක්කෝ කණ්ඩායමෙම එක්කෙනා එතකොට මේ පැත්තට යමු ඕනේ වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් හිතන්න අරගොල්ලොත් එක්ක එකට එකතු වෙලා පින්කම් කරන්න ගියා නම් මොකෝ වෙන්නේ බාධා කරනවා. දැන් හිතන්නකෝ විශාක මොකද උනේ අර යාළුවෝ 500ක් අරන් අර උද්‍යානෙට ගිහිල්ලා පස්සේ ජේතවනයට ගියානේ. අන්තිමට ජේතවනයට ගිය තැන මේ ආපු යාළුවෝ ටික මොකෝ කරේ බෝතල් ගෙනල්ලා ජේතවනේ බොන්න පටන් ගත්තානේ. නේද ධර්මශාලාව ඇතුලෙන් බොන්න ගත්තානේ. එතකොට දැන් හිතන්න එතෙන්දී විශාක හිතුවනම් මම මොන හොඳ වැඩේ කරන්න ගියත් මොන හරි බාධාවක් කරනවනේ මෙහෙම මේ කට්ටිය එකතු වෙලා කියලා. මේක මගේ කර්මයක් කියලා හිතුවොත් විශාක නෑ. ඒක කර්මෙ නෙමෙයි ඒක ලෝක ස්වභාවය. අග්‍රශ්‍රාවිකාව ඉන්න විදිහක් නැති වෙනවා. ඕ ඉතින් ඉතින් ඇයට වරුණ කොච්චර ඇයගේ මාමණ්ඩිකේ පැත්තෙන් මහත්යාගේ පැත්තෙන් මොනතරම් බාධාවද නේ. එතකොට හැමතැනම මෙහෙම බාධා තියෙනවා. කාටත් ඒක එකයි. ඉතින් සිද්ධාර්ථයන් එදා හිතුවා නම් එහෙම අබිනිෂ්ක්‍රමණය කරන්නවත් බැරි වෙනවා. එහෙමයි. නේද? එහෙම පවුලේ බලපෑම් වලේ යසෝදරා හිතුවා නම් යසෝදරාට කොච්චර කෙනෙහිලිකම් කරන්නේද මේ තාත්තා වුණත් මහාන වෙන අවස්ථාව වුණා. එතකොට හැම තැනම මේ ලෝක ස්වභාවය නිසා ඕනම කෙනෙක් බාධාවක් ආපු ගමන් කවදාකවත් කර්මයට නම් දාන්න යන්න එපා. මට කුසලයට ඉඩ නැහැ මේ කර්ම විපාකයක් ඇති කියලා. හැම වෙලාවෙම මේක ලෝක ස්වභාවයක් ඉදිරි හිතාගෙන තමන් සියලු දෙනා ගෙදර ඉන්න හැමෝම බාධා කරනවා නම් තනියෙන් හරි තමන්ගේ හිත සුව පිණිස ගමන යන්න. හොඳයි අපි තව හැමතුමකට අවස්ථාව දෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් ඔබතුමා. මම ජයන්ත රාජක්‍රම කොට්ටාලින් කතා කරන්නේ. ඔව් ජයන්ත මහත්මයා. මම මට දැනගන්න ඕනේ මේ මට ලැබිච්ච මේ අත්දැකීමක් එක මම පොඩි අසනීප තත්ත්වයකින් ඉන්නේ. ඔව්. මට හැබැයි මේ අසනීප තත්ත්වේ නිසා කර්මයට උන් වෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි වුණා පෞගිය කාලේ. එතකොට මට හිතෙනවා මේ අසනීප තත්ත්වේ මට මුණ දෙන්න සිද්ධ වුණේ පුණ්‍ය කර්මයක් නිසා කියලා. එහෙම ගියක් වෙන්න පුළුවන්ද කියන එක දැනගන්නයි ගරුතර ස්වාමීන් වහන්සේගෙන් මම මේ විමසීම කරන්නේ. තමන්ට මේ ඔය දුක් වේදනා විඳින්න උනාට පස්සේ වේදනාව අත්දැකීමක් කරගෙන ධර්මයට එන අය ඉන්නවා. දැන් අපි භික්ෂුවක් විදිහට අපිට මුණ ගැහෙනවනේ වරුණ කුසලයට එන අය ධර්මයට යොමු වෙච්ච අය. ඉතින් යාළා ඒගොල්ලන්ගේ අත්දැකීම් කියනවා. සමහර අය ධර්මයට යොමු වෙනවා අම්මා නැති උනාට පස්සේ ඒ හිත හදාගන්න බැරුව අම්මා නැති වෙච්ච දුකට බණ අහන ගන්නවා. හිත හදාගන්න කියලා බණ අහන්නේ. අන්තිමට මෙයා ධර්මයට සෑහෙන සමීප වෙනවා. ධර්මයට යොමු වෙනවා ධර්ම මාර්ගයට අවතීර්ණ වෙනවා. හරි. එතකොට එයා ධර්මයට යොමුනේ අම්මා නැති වෙච්ච කෙනේ. දැන් එයා හිතුවොත් එහෙම මේ අම්මා නැති වෙච්ච එක වගේ කුසලයක් කියලා හිතුවොත් එහෙම වගේ වැඩක් නෙමෙයි. හරි. නේ මගේ අම්මා මැරුණේ හොඳ වෙලාවට මගේ පිනකට. කියලේද අම්මා මැරිච්ච හින්දා නේ මං ධර්මයට ආවේ. එහෙනම් අම්මා මැරුණේ මගේ පිනකට. කිව්වොත් එහෙම වැරදිනේ කතාව. ඒ වගේ තමයි තමන්ගේ රෝගය මගේ පිනකට තමයි මට මේ රෝගය හැදුනේ. ඒ නිසා තමයි මං අද ධර්මයට ආවේ කියලා හිතන්න එපා. අපි එතුමන්ට යෝජනා කරනවා එතුම හොඳ. ඒ කියන්නේ මේ හිත හසුරෝණේක රියදුරෙක් වගේනේ. දක්ෂ රියදුරා හරි පැත්තට මාර්ගයේ වාහනේ තීරණය කරන්නේ නැහැ නේ මං දකුණට හැරනවද වමට හැරනවද කියලා. ඒක තීරණය කරන්නේ තනිකර රියදුරා. ඉතින් එතුමා හොඳ දක්ෂ රියදුරෙක්. එතුමා අසනීපෙදී වැරදි පැත්තට යොමු වෙන්නේ නැතුව ඒක ධර්ම මාර්ගයේ පැත්තට යොමු වුණා. ඒක ඔබේ හිත රැකගත් දක්ෂතාවය මිසක් නැතුව අර අකුසලය. ඒ කියන්නේ ඔබ විඳින වේදනාව ඔබට මේ පෙරපිනකට ඇදිච්ච වේදනාවක් නෙමෙයි. එහෙමයි. අපි හැමතර මේ මට හිතෙනවා දැන් මේ කර්මය ගැන කතා කරනකොට අකුසලය පැත්තටම තමයි නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ කර්මය ගැන කතා කරන්නේම දුකක් වේදනාවක් පසුතැවීමක් ගැටලුවකදී කුසල පැත්තට ඒ කියන්නේ කර්මය කියන එක විග්‍රහ කරලා ඉන්නකෝ අපි හැමෝටම තව ටිකක්. ඔව් ඉතින් නිතරම අපි සිතතසුවේ කර්මය ගැන කතා කරද්දි තෝක කියනෝනේ. ඒ කියන්නේ මොන කර්මයක්ද කියලා දුකට කතා කරලා සැපයට කවදාකවත් කියන්නේ නැහැනේ. ඉතින් පැත්තටම නම් හිතන්නේ. දැන් අපි සමහර වෙලාවලදී තව කෙනෙකුගේ මොනවහරි සැපයක් විඳින තැනක නිකන් හිතන්න තමන්ගේ එකට වැඩ කරන සේවකයෙකුට ආයතනයේ මොනහරි හොඳ වරප්‍රසාද ටිකක් ලැබුණා. ඔව්. ඒ ළමයාත් අවංකව සේවය කරා. නැත්තම් හිතන්න තමන් වගේම සමානව තමයි සේවය කරේ.
तमंगे मट्टमेम तम आयतने दायकत् ईट वा मे वैडियं हंसलाडगरें भाई याट हमुना सहन हुद मे वर प्रसाद तमंटे लबुण्ने दिन वरुण दिखमती मुखद दिखम तमंट नुलेबो भीम तुल तमंट दुखते अनेकाट लीम तुल एक लभिच सपे अत्यन देवन तमंट बला दिखमती इधर अपियो की बला मुखद अपेतर कुशल मटन लेन सपे करमेट बेलव इरी हरियट अडून तमंगी सपे बल वगे मोर अनेका सपे अभियस मंकी पुलवंतर कर्मेट दलोने अभी समहार वस्तावल तमंगी सपे अत्यक् उदाहमेट पत्न समहार जगत हित समरगरगण कर्मेट दल बल मे मोखर मगे पुण्य विपाक लभित कोई कोई दिखाने स्वामी हे नम कट मम සමහර මේරටේ ඇතැම්මින් ස්වාමීන් වහන්සේලා අතරේ අපි ස්වාමීන් වහන්සේලා 20000කට වඩා ආසන්න ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් අතරේ මට යමක් ලැබිලා තියෙනවා නම් මම බලන්න ඕනේ මට මේව ලැබුණේ මොනවා හරි පෙරපින පිනකට හැබැයි ඕවා කොච්චර කාලයක් තියෙද ඕවා නැති වේද මං ඒකෙන් උද්දාමයටපත් වෙලා නැති ස්වාමීන් වහන්සේලා කෙරෙහි එක මැනගෙන මාන්නෙන් උන්වහන්සේලාට නෑ මට මේවා තියෙනවා මම මෙහෙමයි මම ප්‍රසිද්ධයි මොනවා හරි මගේ හිත මාන්නයකට ගන්න එනවනම් ඔන්න මට හිත හදාගන්න පුළුවන් මේ මොකක් හරි කරපු කුසලයකට මේ ලැබිච්ච දෙය විපාකයකට ලැබෙන දේ ඒ වී පුණ්‍ය විපාක නැති වුණ දාග ආයි මට නැති වෙලා යනවා ඒ අන්න සැපය බියස අනිවාර්යෙන් ඔබ කියනවාගේ කුසලයට දාලා බලන තරමට තමන්ගේ හිත හරිම අර අස්ත ලෝක ධර්මේ කම්පා වෙනවා කියන එකේදී දුකට කම්පා වීම විතර නෙවෙයි සැපයටත් කම්පා වෙනවානේ ප්‍රශංසාවටත් කම්පා වෙනවනේ එතකොට දැන් ප්‍රශංසාවක් ලැබෙනකොට නම් මෙයා මේ ප්‍රශංසා කරන්නේත් මේ මිනිස්සු මගේ මොකරියේ කරපු පුණ්‍ය පාගයකට කියලා බැලුවම ආයිතින් ওই පිනේ වරුණක බං සමාහලට වා නිඳා වෙලා තෙන්න පුළුවන් ওই ප්‍රශංසාත් එකයි නිඳාත් එකයි ඔක්කොම ওই විපාකයක් මොකරි කියලා අන්න සමබර කරගන්න හොඳ තැනක් සැපේ පැත්තෙන් දාලා බලද්දි වරුණ ආන්දර අවසරමට දැන් එතකොට දැන් මේ සමහරු කියන කතා අපිට ඇහෙන දේවල් සහ අපි ඉන්න සමාජයේ ගියන් විදියට ඉන්න කොටත් නිරන්තරයෙන්ම ওই වගේ කාරණාවලදී විවිධාර්ථ දක්වනවානේ එහෙදී දැන් යම් දෙයක් ලැබුණාට පස්සේ සතුටු වෙන්නේ නැත්නම් විනෝද වෙන්නේ නැත්නම් ඒ සතුට භුක්ති විඳින්නේ නැත්නම් අපෝ ඒ මනුස්සයාට මොනවා ලැබුණත් වැඩක් නැහැ මහ කුම්මැහියෙක් කියනවා දැන් අපි ඔය ආයතනවලින් සමහර වෙලාවට අපි දකින්නේ යම් යම් දේවල් ලැබුණාට පස්සේ ඒවා පිළිබඳව එච්චරම් ඔබ වහන්සේ කියූ විදියට හිතුවට පස්සේ අපරාධී මනුස්සයෙක් ඒක ලැබුණේ ජීවිතේ තියෙන එන්ජොයි කරන්න එහෙම කියලානේ කියන්නේ. එතකොට මේ සමහරු ඔය මට්ටමේ ඉන්නේ කියතකොට අපි කරන වැරද්දක් අපේ ජීවිතේටම. ඒ කියන්නේ සමහරු හිතන් ඉන්නේ, ඒ කියන්නේ බොහෝ දෙනා හිතන් ඉන්නේ ඒක විඳින්න ඕන, ඒ වෙනුවෙන් දඟලන්න ඕන, කෑ ගහන්න ඕන. එතකොට ඒක අර්ථශූන්‍ය ක්‍රියාවක්ද? ඒ ගැන කතා කරන්න ඕන දුරගතන කෙනෙක් ඉන්නවා, කෞචි සංඥා කරන ඉන්නවා කියලා කෙනෙක් ඉන්නවා. හොඳයි, අපි අවස්ථාව දෙනවා ඔබට. ආයි බවන්. ආයි බවන්. අසරයි ස්වාමීන් වහන්සේගෙනවා මම මේ ගොඩක් වෙලා මහන්ද්‍ර මේ ඔයගගේ වැඩසටහන අහන කෙනෙක් විතරම ඉතින් මේ මගේ මව දැන් අතනේ ඉඳලා වසර තුනක් එකම තැන ඉන්නේ ඉතින් යාව පාලා ගන්නේ මම තමයි යා එකම තැන කියන්නේ දවස පුරාවට මෙයාගේ කාර්යභාරය ඔක්කොම කරන්නේ මම කැතකුණු ඔක්කොම අනාගෙන මගේ තව සහෝදරී තුන් දෙනෙක් ඉන්නවා जीवा
මේ වර්ණ මේක ඇත්තටම සමාජය හරියට තියෙන ප්‍රචලිත කාරණාවක් හොඳ පැත්තක් මේ අම්මා අහන්නේ ඇත්තටම මතුකලේ මේ ගොඩක් තව කෙනෙකුට උපස්ථාන කරද්දී ඒ දේ දිහා දකිනවා දැන් එතන අපි දුකක් විඳිනවායි කියලා සමාජයට පේනකොට සමාජය හිතනවා මොන පවද්දා කරලා තියෙන්නේ ඇත්තටම ධර්මය අහන අයට අපි හැමතිස්සෙම ඒ වෙලාවට හිතන්න කියලා කියන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන ලෝකයේ කෙක්කෙනාට වඩා එහෙමයි අපි අපි බලන්න ඕනේ හැම කෙනාම කතා කරන්නේ යාට තියෙන දැක්මට අනුව මේ හැම කෙනාටම වරු දෘෂ්ටි තියෙනවා ඒ දෘෂ්ටි වලට අනුවනේ ඒගොල්ලෝ කතා කරන්නේ එහෙමයි එතකොට දැන් යසෝදරා අතහැරලා සිද්ධාර්ථයන් අබිනිෂ්ක්‍රමණය කරාම සමහර කෙනෙකුට ඒක මහා මොන කරුවයක්ද කියලා නේද හරි ප්‍රශ්න මෙච්චර රජකම් ලැබෙන්න අතහැරලා ඒකට පිනක් නැහැ අන්න කැලේ ගිහිල්ලා දුක් විඳිනවා ඕනනම් මොකරි කරමු කර්මයකට මෙච්චර මේ මාලිගා තැරලා මේ හොඳ රසමසවලු තැරලා අච්චර යසෝදරා තැරලා ඒක දෘෂ්ටියක් ඒ දෘෂ්ටිවල අපි සමහර වෙලාවට තේරුම් ගත යුතු දේ තමයි දැන් ස්වාමීන් වහන්සේලාගෙනත් ඒක හිතන සමහර වෙලාවට හාමුදුරුවෝ මේ පැවිදි ජීවිතය තුළ යතම් ගත කරන විදිය බැලුවම සමහර මහානෙච්ච හාමුදුරුවෝ කියනවා කැලේ දුෂ්කරව ජීවිතේ පින්නපාතෙන් ඉන්න හාමුදුරුවෝ කෙනෙක් දැක්කම කියනවා කරුමියද වහන්සලා මේ බලන්නකෝ අපිට අපි හොඳ පන්සල් හදලා අපි ආවාස තියෙන හොඳට වාහන තියෙනවා අපිට මොකද්ද මේ කැලේ පයින් සරපුත් නැතුව මොන දුකක්ද ඔය කියලා ඔය දෙවි දරුණු එකක් කියන අපේ හාමුදුරනේ මට සමා වෙන්න සමහර මම මෑතකදී අහුව කවුද ස්වාමීන් වහන්සේ අපිට අදාළ නැහැ ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැනත් ඕක කියනවනේ ඔව් එතකොට හරි ප්‍රශ්නයක්නේ දැන් උන්වහන්සේලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා එතකොට හැමතැනම බාහිර ලෝකේ දකින මේක හොඳට සියුම්ව හිතන්න බාහිර ලෝකේ දකින සැපයයි තමන් තමන්ගේ අභ්‍යන්තරයේ විඳින සැපයයි කියන දෙකක් සමහර වෙලාවට බාහිර ලෝකේ සැපයි කියලා හිතන එක ඇතුලේ අභ්‍යන්තරින් බැලුවම තියෙන මහා දුකක් සමහර වෙලාවට බාහිර ලෝකේ හරි දුකක් කියලා හිතන එක ඇතුලේ තමන් තමන්ගේ අභ්‍යන්තරින් ලොකු සැපක් විඳිනවා එහෙමයි දැන් හිතන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජමැදුරුවල ප්‍රණීත භෝජන වළඳ මේ එහෙම ගත කරන තුන්වහන්සේ පින්ඩපාතයෙන් පාංශුකල සිවුරප්පරෝගෙන දුතාංගරකගෙන වනේ හිටියා උන්වහන්සේ මහා සැපයක් විඳද නැද්ද ඒ වනේ තුල මහා සැපය ඉතින් ඒකනේ පින रात्रि गलाजुरी ස්වාමිනේ මෙච්චර මේ සීතල කාලේ ඔබ වහන්සේ කොහොමද මේ ගහක් යටක රාත්‍රිය ගෙවුවේ කියලා අහනවා මොන දුකක්ද මේ මොන දුකක්ද විඳලා තියෙන්නේ ඒ වෙලාවේ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබට හිතෙන්නේ මේක දුකක් කියලාද එහෙමයි ස්වාමිනේ මේ සීතලේ කොහොමද ගහ ගහේ රෑ නිදාගන්න මොන දුකක්ද ඒක කියන මැසි මදුරෝ කකා මට නම් හිතාගන්න බෑ කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ අහන රජතුමනි රාගය ප්‍රහාණය කර හිතින් द्वेषे प्रहाणिकल हितिं मोहे प्रहाणिकल हितिं महा सनसिल्लक मे रात्रि मम शीतले सतपुना ओब रागे प्रहाणि नुकल हितिं द्वेषे प्रहाणि नुकल हितिं मोहे प्रहाणि नुकल हितिं भय तेतिगेनिं प्रहाणि नुकल हितिं ओब होंद विल्लु देलपु वियंग बेंदपु होंद सिरियहन गबडावक ये रात्रि गेवा ओब रात्रि ओय सिरियहने निदागन्नकोट ඔබට බය තැති ගැනීම එනවද නැද්ද අනේ ස්වාමිනේ අපිට ඒව තියෙනවා ඒ නිසානේ ස්වාමිනේ මේ ආරක්ෂාව මිදාගෙන ඉන්න මේ ආයුධ තියාගෙන මිනිසු තියාගෙන කියලා කියනවා ඔය බය තැති ගැනීම සියල්ල විඳ විඳ මොන විදිහේ සුවපහසු රෙදිලාගෙන සුවසේ හිටියත් ඔබ උණුසුම් කරගෙන හිටියත් කාමරය මේ සීතල වෙලාවේ ඔබේ හිත තියෙන්නේ බයෙන් පීඩණයෙන් තැති ගැනීමෙන් ద్వේෂයෙන් රාගයෙන් නම් ඔබ විඳින්නේ සැපද්ද දුකද්ද රජතුමනි කියලා අහනවා
ස්වාමිනේක දුකක් කියනවා. ඒතර බුදුරජාණන්සේ අන්නෙතින්දි හරි අපූර්වට පෙන්වල් දෙන ලෝකයට සැපයි කියන එක තමන් ඒක නෙමෙයි, ඒ කියන්නේ සැබෑ සැපේ කියන්නේ එතන නෙමෙයි, ලෝකයා දුකයි කියලා හිතන එක බලනකොට සමහරවිට සැබෑ දුක නෙමෙයි. හරිද? එතකොට භාග්‍යතුන් වහන්සේ එදා බෝසත්වර මේ සක්විත රජකමත් ඇරලා ආපු ගමන ලෝකයාට දුකක් වගේ හිතුණාට ඒක ඒක සැබෑ දුක නෙමෙයි. සැබෑ දුක තමයි අතනර සක්විත රජකම් කරගෙන ඉතන ඉන්න එක. එතකොට මේක ධර්මය අහන අය හිතන්න ඕනේ. දැන් මේ අම්මා ඊට බලන්න ඕනේ මම කරන්නේ බුද්ධ උපස්ථානය. යෝගිලානං උපට්ඨේ සෝමං උපට්ඨේ. ගිලණෙකුට උපස්ථාන කරන එක බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් හා සමානයි කියලා කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් ඉතින් මට මේ ලෝකේ මිනිසු කියන එක වැඩන්නේ මට මේ අම්මා මට යම්තා දුකක් දෙනවනම් මට උපස්ථානය කරන දැන් මම දන්න මගේ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි බලාගන්න ගිහිල්ලා මේ කියන්නේ ඇත්තටම ආච්චිට සෑහෙන ආදරෙන් බලාගන්නේ ඒ ආච්චිගේ පුතාව විවාහ කරගත්ත ආච්චිගේ ලීලි. එහෙමයි. ආච්චිට තව දූල දෙන්නෙක් ඉන්නවා. ඒ දූල දෙන්න නෙමෙයි බලාගන්නේ ලීලි. ඉතින් ලීලිගේ පාර්ශවයයි කියනවා ඔයාට ඔයාගේ අම්මවත් ඔච්චර දුකක් දුන්නේ නැහැ. මොකද්ද මේ විඳින දුක කියලා. ඉතින් අර ලීලි හිතනවා මට පිනක් කරගන්න වැඩි අවස්ථාවක් දෙනවා මේ අම්මා. එහෙමයි. ඒ එහෙම හිතලා එයාට දැන් හැම දවසකම දෙන විඳින්න වෙන හැම අපහසුතාවයකදීම එයා හිතන්නේ ඔන්න මට තව පිනක් කරගන්න. ඔන්න සමහරවිට අසූචි දා ගන්නවා ඇඳේ. දාපු ගමන් හිතනවා ආ මට තව පිනකට ඉඩක් හදලා දුන්නා. හරිද? එතකොට තමන් තමන් හිතින් සැප විඳිනවනේ වරුණ. එහෙමයි. ඒ නිසා මට මේ පිනක් කරගන්න කුසලයක් කරගන්න දුන්න අවස්ථාවක් කියලා තමන් දකිනකොට තමන් තමන්ගේ මනසෙන් සතුට වෙඳිනවා. ලෝකයාට තියෙන දැක්ම ඕක තමයි. ලෝකයා හැමතිස්සෙම සත්‍ය අසත්‍ය කියන එක තෝර බේර ගන්න බැරුව දුක් විඳිනවා. ඉතින් අපි කියන්නේ අසත්‍යම තමයි සතුටක් සැපයක් කියලා හිතන්නේ ගොඩක් වෙලාවට. විවාහයකදී ඔවුන්ම කියනවනේ දැන් සමාජ පොදු මතය වෙනවා කියලා බඳින් බැඳපු නැති අය බඳින්නකම් වද දෙනවා. බඳිනකම් හිතන්නේ ඒක තමයි සපේ. ඒක තමයි සපේ. ඊට පස්සේ බැඳම කියනවා අයියෝ දෙන දුක කියලා නේ. ඉතින් ඔවුන් හැමදාම ඒක විඳ විඳා දුක විඳින දෙනවා. ඉතින් කවදා හරි දවසක මේ අම්මට තේරෙයි, ඒ කියන්නේ අපිට මේ කතා කරපු අම්මට තේරෙයි මේ වෙලාවේ උපස්ථාන කරන කී ආනිසංස ඇයට ලැබෙන තැනකදී. එහෙමයි. අර ඇයට චෝදනා කරපු නිඳා කරපු අය දුක් විඳිද්දී ඇය සුවසේ ඒ ආනිසංස ලැබනකොට තේරෙනවා අනේ මේ අම්ම මට කොච්චර උපකාරයක් කළාද කියලා. එහෙමයි. අපිට තව එමතුමක් තිබෙනවා අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔබටත්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. හැමදාම හම්බුන කතා කරන්නේ. ඔබට අවස්ථාව තිබෙනවා. මම පොළොන්නරුවෙන් කතා කරන්නේ. මේ අපි පන්සලේ කුලගල සමිතියක් තියෙනවා. ඒ සමිතියේ පොඩි සාමණේර හාමුදුරුවන්ගේ සියලු පිළිකර හොරලා දෙනවා. ඒ කියන්නේ ලොකු හාමුදුරුවන්ගේ ඉන්නකොට සත්‍යයට සැරයක් වගේ අපි පන්දිමේ කියනවා. ඉතින් සමහර අය කියනවා හාමුදුරුවන්ගේ සිවුරු හොදන්න ඔන්නනේ අල්ලන්න. ඉතින් අපිට පවද්ද කියලා දැනගන්න එක. හොඳයි. අපි හාමුදුරුවනේ වරණ මම දවසක් බදුල්ලේ පැත්තේ පන්සලකට වැඩියා. දුෂ්කර පන්සලක්. එහෙමයි. ගොඩාක් දුරස්සකට වැඩියේ. ඒ පන්සලේ හාමුදුරුව වයස අවුරුදු 90 ගණක් විතර ඇති. උන්වහන්සේ අර විහාරස්ථානයේ දායකයන්ට හරියට අර හොඳට ඇවිදලා කරලා ඉන්න කාලේ මිනිස්සුන්ට එච්චර මේ උදව් කරලා නැහැ. මිනිස්සුන්ට තමයි දායකයන් එක්ක සම්බන්ධතාවය තමන්ට උනේ. එහෙම ඉඳලා තියෙන. ඉතින් මිනිස්සු කවුරුත් මේ හාමුදුරුව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ හාමුදුරංග සුවපත් කරන්න. එහෙමයි. අද ඒ හාමුදුරු ලෙඩෙන්දි අසෝචි දදා දුක් විඳිනවා. එහෙමයි. වරුණ ඔබ කියන්නේ මේ ගමේ එකම එක අම්මා කෙනෙක් විතරයි මේ හාමුදුරුවන්ව මේ නාවල කරලා සනීප කරලා ඔක්කොම සිවුරු ටික හොදලා ඔක්කොම කරන්නේ. සංවේදී ප්‍රශ්නයක්. දැන් භික්ෂුවක්ව අඩුතරම් එක පිරිමියෙක් නෑ මේ හාමුදුරුවන්ව නාවල පිරිසිදු කරලා සනීප කරන්න. කාන්තාවක් මේ හාමුදුරුවන්ව නාවන් ඔක්කොම කරන්නේ. මේ අපේ රටේ. එතකොට මොනවද කරන්න අතහරින්නද? මේ සංවේදී ප්‍රශ්නයක්. මට විනය පැත්තෙන් පණ්ඩිත කතා කියත හැකියි. හැබැයි එතකොට ඒ හාමුදුරු අර ලිඩෑඳේ අපවත්තලා යන්නද? එහෙමයි. මට ඒකට උත්තර දෙන්න අමාරුයි. ඔබ වහන්සේ මොහොතකට කලින් කිව්වා ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කිරීමේ වටිනාකම. ඇත්තටම මේ වගේ ප්‍රශ්නවලදී ඇතැම් වෙලාවට
අපි තමයි මං හිතන්නේ සාමාන්‍ය ජනතාව විදිහට අපි තමයි බොහෝ වෙලාවට ප්‍රශ්න මතු කරගන්නේ නැති ප්‍රශ්න ඇති කරගන්නේ මං අර අම්මට කියවනේ හාමුදුරනේ මට මේ ගමේ මිනිස්සු කීප දෙනෙක් හරියට බයිනවා කියලා මං කිව්වෙ ඉතින් බය නැට කියන්න මම ගැහණිය තමසල් ලැජ්ජ වෙන්න ඕනේ ඔහෙලා කරන්න ඕන දේ මම මේ ගිහින් කරන්නේ ඉතින් ඔය මට බයින වෙලා ගිහිලා කරනවා මමත් කැමති පැත්තකට වෙන්න කියලා අර පිරිමින්ට කියන්න වෙන මොකක් කියන්නද ඉතින් ඇත්තටම සංවේදී ප්‍රශ්න මේවා සහ අපි මිනිසුන් විදිහට කොතනද ඉන්නේ කියන කාරණේ ඇත්තටම සමහර වෙලාවට බෞද්ධකම අපි හිස උදුම්මාගෙන මහා ලොකුවට කතා කළාට අපේ බෞද්ධකම කොතනද තියෙන්නේ කියලා සමහර වෙලාවට ප්‍රශ්න තියෙනවා සමහර තැන්වලදී වර්ණ ස්වාමීන් වහන්සේට එහෙම අපහසුතාවක් නැති තැනකදී උන්වහන්සේ භික්ෂුවක් විදිහට අනවශ්‍ය විදිහට ගැහණියකකින් ඒ උපස්ථාන උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඒකෙදී අපි අනිවාර්යයෙන් අනුමත කරන්නේ එනිසා මේ සෑම කාරණාවක් කෙරෙහිම අපි සැලකිලිමත් වෙන්නට ඕන අපි යම් තැනක මැද තැනක ඉඳලා මේ දේවල් දිහා බලන්නටත් පුරුදු වෙමු මොකද සමහර විට අපි ඇතම් කාරණා දුටු පමණින් කලබලයටපත් වෙනවා දැන් ඔය විශේෂයෙන්ම මුහුණු පොත හරහා වෙන්නේ මොයිදී අපි හඳුරන්නේ එක හඳුරු කෙනෙක්ට දවසක් කොහොම කියනවා මේ සිවුර සම්බන්ධව ඒ ස්වාමීන් වහන්සේ මතයක ඉන්නවා ගැහණියක් මහපෝ සිවුරක්වත් මං අඳින්නේ නැහැ කියලා පොරවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කාන්තාවක තියෙන මැහුවත් මන්නම් පොරවන්නේ නැහැ. ඉතින් අහලා ගන්න වෙන්නේ. ඈ? අහලා තමයි ස්වාමීන් වහන්සේලා සිවුර ලබා ගන්න වෙන්නේ. ඒ හාමුදුරුවන්ට මං කරගේ කාන්තාව කොච්චර මේ කටන පිංකමක දුනත් චිවරය මහලා පූජා කරනවා. මහනවාසය දෙනවා. මං උන්වහන්සේට කිව්වා එහෙනම් ඔබ වහන්සේ දානවල දෙන කොටත් කාන්තාවක් අතපත ගාපු නැති එළවලු ඒ කියන්නේ පිරිමියෙක් නෝ වවලා පිරිමියෙක්ම ගෙනල්ලා පිරිමියෙක්ම කඩේ විකුණලා පිරිමියෙක්ම උයලා පිහලා ඒ ලොලු ටික ගෑනු කෙනෙක්ගේ ලොලු ටික කැපුවත් ඒක වළඳන්න එපා. ඔව්. ඒ ගෑනු කෙනේ ලුණු ටිකක් දැම්මත් ඒක වළඳන්න එපා. ඒක අන්තයක් නේ. එහෙම සමහරලාවට ඒ වගේ අන්තවලටත් යනවා. ඉතින් මේ කියන්නේ අපේ හඳුනන්නේ එහෙම හිතන්නේ. එතකොට මගේ ශීලය බිඳේ, මගේ විනය ප්‍රශ්න ඇති වෙයි, එහෙම කියලා හිතින් හදාගත්තු සංකල්පයක්ද? මේකේ සීමාවක් තියෙන හැමතිස්සෙම බුදුරජාණන්සේ ශික්ෂාපදයක් පනවන්නේ මේ හිතේ රාගයට ද්වේෂයට මෝහයට අවස්ථාවක් වෙනවා නම් ඒ කරන ක්‍රියාව නේ ඊට පස්සේ අනිත් පැත්තෙන් සංඝයාගේ මේ ප්‍රසාදේ මිනිස්සු සංඝයාගෙන තියෙන ප්‍රසාදේ නැති වෙන දෙයක් නම් ඒ දෙයට බුදුරජාණන්සේ අනිවාර්යෙන් සංඝයාගේ පහසුව වෙනස ශික්ෂාපද පනවනවා. එහෙමයි. පැහැදිච්ච අය අපහදිනවා නම් අපහැදිච්ච අය තව තව අපහදිනවා නම් මේ දේ සුදුසු නැත්නම් ඒ දේ එපා කියලා පනවනවා. ඉතින් මම කියන්නේ යම්කිසි ගමක ස්වාමීන් වහන්සේ නමක් විසින් චීවරය සෝදන කාන්තාවකට දෙනකොට ඒ ගම ඇතුලේ චෝදනාවක් තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේට ඒක නොදෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා නම් ඇයි දෙන්නේ? මට ඒකෙදි කියන්න තියෙන්නේ සංඝයාගේ පහසුව තමයි සංඝයාව විවේචනය කරන අය පුළුවන් තරම් විවේචන කරන දේවල් වලින් ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා එකකින් ඈත් වෙන්න. එහෙමයි. සමහර දේවල් තියෙනවා වරණ මේ හාමුදුරුවෝ ටිකක් නිර්වස්ත්‍රව මේ පැම්පහසු වෙනවා දවසක් අර නානතොට බලක. ඔව් විශාකව. ඔව් එතකොට මේක බුදුරජාණන්සේට ගිහින් කියනවා. කිව්වට පස්සේ උන්වහන්සේ මේ ඒ කියන්නේ ඒ කාලේ තීච්ච යම් යම් වාතාවරණයට අනුව මිනිස්සු පහදින අපහදින දොස් කියන ಗುಣ කියන ඒවා තියෙනවා. ඒවැයිදී සමහරලාට බුදුරජාණන්සේ විවේචනය කරපු කෙනාට ඇඟිල්ල දික් කරේ නෑ. ඔයා මේ වාගේ වැඩක් බලාගන්න අනුගිය හොයන්න නැතුව කියලා. උන්වහන්සේකට ශික්ෂාපද පැනෙව්වා. ඒ නිසා අපි ගමක සමහරලාට ඇතම් සංවේදී වෙන සිද්ධිවලදී මිනිස්සුන්ගේ හිත අපහදින් නැති වෙන විදිහට සංඝයාත් කටයුතු කරන සංඝයාගුවෙත්ෙන් සංඝයා කටයුතු අනිවාර්යෙන් හිතන්න ඕනේ කියන වගකීම. ඔබ වහන්සේ කියන විදිහට මම හාමුදුරුවන්ගේ පැත්තට කියන්නේ මේ. ඔව් ඔබ වහන්සේ කියන විදිහට මට හිතෙන්නේ දැන් අර අම්මව අර කවුරුවත් නැති අසරණ විච්ච ඔත්පල විච්ච ස්වාමීන් වහන්සේට කරන කටයුතු දිහා බැලිය යුතු ආකාරයෙන් නෙමෙයි අර අනෙත්තන ස්වාමීන් වහන්සේලාවාම කියවල පොඩි ස්වාමීන් වහන්සේලාගේ සිවුරු හොදල් දෙන්න කියන ඕන කියන තැන බැලිය යුත්තේ. මේ දෙකක් ඒ දෙකක්. ඒ දෙක හඳුනා ගන්න පුළුවන් නම් අපි වැඩතනක ඉඳලා මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් නැත්නම් අර මා මුලින් සඳහන් කළා වගේ දුටු දෙයක් සමහර වෙලාවට ඇත්ත නැත්ත මොකද්ද කියලාවත් හොයන්න නැතුව කලබල වෙන මිනිස්සු. මං දැන් ඔය අම්මයාගෙට ඒකාන්ත කරලා එක පැත්තකට උත්තරයක් දුන්නොත් එහෙම අර වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? එතකොට ඒ ගමේ මිනිස්සු අර අම්මට බැන බැන ඉන්නේ තවත් බයින අන්න සිත්නතස් හාමුදුරුවෝ කිව්වා. එහෙම කියලා අම්මට තවත් බයින.
අපි අද වැඩසටහන තුළදී මේ කතා කරන්නේ කර්මය පිළිබඳව කර්මය විවිධාකාරයෙන් අපට අපේ ජීවිතවල අද්දැකීම් විදිහට ලැබෙන්නට පුළුවන් හැබැයි හැම දෙයක්ම කර්මයට පවරන්න ඕනේ නැහැ කියන කාරණයක් මේ දේශනාව අහගෙන ඉන්නකොට අපට පැහැදිලි වෙනවා අපි හැමෝටම දැන් කර්මය පිළිබඳ මේ 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 සාකච්ඡා කරන කාරණාදීහා බැලුවට පස්සේ අපි කර්ම විපාක හඳුනා ගන්න අපට හැකියාවක් තිබෙනවාද සාමාන්‍ය කෙනෙකු විදිහට මොකද මම මෙහෙම අහන්නේ සාස්ත්‍රයෙන් ඒකත් එක පැත්තක අන්තයකට ගිය අවස්ථාවක් තිබෙනවා ශාස්ත්‍ර කියන අය කියනවා ආට මේ ලොකු කර්මයක් තියෙනවා ඒක තමයි මේ විපාක දෙන්නේ ඒකට මේවයි කරන්න ඕන එතකොට ශාස්ත්‍රකාරය තමයි කර්මය තීරණය කරන්නේත් ඒක විපාකයට ප්‍රතිකර්මය තීරණය කරන්නේත් එහෙම ඒ වගේ අපිට හඳුනගන්න පුළුවන් අපි මේ කර්මයක් ගෙවන්නේ කර්මයේ විපාකයක් මේ තියෙන්නේ මේකට කල යුත්තේ මොකක්ද කියලා අපිට එහෙම හඳුනගන්න සහ ඒවට ප්‍රතිකර්ම හදාගන්න පුළුවන්ද अनागत अनागत तमन तमन ओन हेमतीसमे තමන්ගේ ජීවිකාව වෙනුවෙන් යම් කිසි මොකක් හරි හදාගත්ත අර වැඩපිළිවෙලක් පවත්වගෙන යනවා. ඒ වැඩපිළිවෙල ඇතුලේ බෝධින් වහන්සේව පාවිච්චි කරනවා. බෝධින් වහන්සේට මේ කොඩි ගැට ගහන්න විවිධ ඔවුන්ගේ හදාගත්ත මෑත කාලීනව හැදිච්ච වැඩපිළිවෙලක් තියෙනවා. මම නිතරම ওই දේශනාවල්දී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ බෝධින් වහන්සේට පවා කරන ගෞරවයක් විදියට හැබැයි කවුරු හරි කෙනෙක් මොන අවස්ථාවක හරි දානයක් දෙන්න මොන හරි කුසලයකට උනන්දු කරා නම් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් ඔවුන් හිතනවනේ මේක තමයි මේකට ඒකාන්ත තියෙන දේ ඒකාන්ත කරලා කියනවා නම් කවදාකවත් උන්ට එහෙම කරන්න අයිති නැහැ භික්ෂුවක් විදියට අපිටවත් බෑ එහෙම කරන්න. මේ බුදුරජාණන් වහන්සේට හැරුණා මහරහතන් වහන්සේලාට හැරුණා මේ මහඳුර ගන්න බැරිද? ඔව් සමහර වෙලාවට ඒකනේ දැන් අපි කිව්වේ සම්ප්‍රතිශ්‍ය මන්දේශනාවේදී කිව්ව සම්ප්‍රතිශ්‍යාව කියන එකම මේ හේතු හින්දා තුලන්න පුළුවන් මේ හේතුවටත් වෙන්න පුළුවන් මේ හේතුවටත් වෙන්න පුළුවන් කියලා උදාහරණයක් පැහැදිලිව කරන්නේ. අපි කොහොමද සම්ප්‍රතිශ්‍යාව දැක්ක අපි ඒකාන්ත කළා සම්ප්‍රතිශ්‍යාව හැදෙන්නේ මේ නිසා කියලා ස්ථිරක කියන්න බෑනේ. සම්ප්‍රතිශ්‍යාව හැදෙනවා අනිවාර්යෙන් කොරෝනා හැදෙනවා කියලා කියන්න බෑ. අනේ ඔය දැන් රටේ වෙලා තියෙන ඔය දේ. සම්බිසා පොඩ්ඩක් කර හැදෙන ගම කොරෝනා කියලා අල්ල යන්න පුළුවන්. ඒ නිසා අපි අද දවසේ වැඩසටහනට සමුගන්න සමු දෙන්න කාලය උදා වෙලා තිබෙන්නේ මේ හෝරාව තුල දෙහෝරාව තුල ඇත්තටම ජීවිතේට අත්දැකීම් රාශියක් ලැබෙන්නට ඇති මේ අර්ථවත් වූ දේශනා ශ්‍රවණය කරන විට අපි බෞද්ධයන් විදිහට ධර්මයේ නියැලෙන්නට ඕන ආකාරය නිසි පිළිවෙතක් නැත්නම් නිසි මාර්ගයක් හරියට හඳුනාගෙන අවබෝධයෙන් මේ ගමනේ යා යුතුයි කියන හැඟීම ඔබට ඇති වෙන්නට ඇති අපට ඒ සියලු දේවල් එක්ක ඔබේ ජීවිතයට ලං කරපු මේ දෙහෝරාව නිමා කරන මොහොතේ අපි හඳුනන जनवरी पोहया संगराव एली मेसेज दहसट अरवाट आयाणसापत्न आयात जनवरी मसे मे उदावेच मे दुर्त पोय मे मसे पोहय तेन अभी यदाट वरुण एतम अभी हितागिन हिटिया पोहट पेरे तपेल करोय दवस वेट निवस संग्रह लभन सलसन अभी एक हेम पोहट अनिवार्य करना पोहट पेरे निवस लभन सलसन हब मे एलिदन इक अभी पोहय दवस एलिदन निशा अभी मे අපේ භාග්‍යතුන් වහන්සේට පළමු සංග්‍රහ අපේ පිළිගැන්වීමක් කරනවා සර්ණමාලි මහා සෑරදුන් වහන්සේ අභියසට වැඩම කරලා ඉතින් පෝය දවසේ අපි මේ පූජාව සිද්ධ කළාට පස්සේ අපි මේ පළවෙනි පෝයට තැපැලෙන් ලැබෙන සලස්සනවා ඒන් පස්සේ හැම පෝයටම පෝයට පෙර ලැබෙවි හොඳයි ඔබට
සතුටුදායක ආරංචියක් සමගින් අපි හැමනම් අද දවසේ සෙනසුරාදා සිටින්නේ තසපු වෙන සමුගන්නෝ අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ උඩුගම්පල හෙඩ්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි කියා ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්මාවබෝධය වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද සෙනසුරාදා සිටින්න තසපු වෙන සමුගන්නෝ